සත්ගුණය මුසුකොට දම්දිය පතුරවන සසුන්කෙත අස්වත්තන ජනනන්දන පින්කෙත ජනනන්දන ටීවී. හොඳයි, කවුරු සාධකාරය පත් සමන්තා චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. නැවත සාදුකාරය පවත්වනවා. විහාරයේ අතිගෞරවනීය විහාරාධිපතිව කටයුතු කරන නායක හිම්පාණන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක වාසනාවන්ත පින්වතුනි, ඇසලපුර පසළොස්සක් පොහොය දවස පින්වතුන් උදේම ඇසල පොහොය දවස දින වටිනාකම සිල් සමාදාන් කිරීමේදී ශ්‍රවණය කරන්ට යෙදුණා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි ධර්ම දේශනාව පස්සක මහණුන්ට දේශනා කරපු දවස. ඒ වගේම ස්වාමින් වහන්සේලා වස්වාසය කරන්න පටන් ගන්න දවස. මේ වගේ සාසනික මහා උරුමයක් මහා වටිනාකමක් තියෙන දවසක් තමයි ඇසලපුර පසළොස්සක් පොහොය. මේ පින්වත් ඇත්තොත් මේ 2024 වර්ෂයේ මේ ඇසල පොහොය දවසේ සිල් සමාදන් වෙලා ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්ලා දීපු දහම මාත්‍රයක් හරි අරගෙන නිවෙන්න සැනසෙන්න කියලා හිතාගෙන උදෑසනම සිල් සමාදන් වන්ට යෙදුණා. ඒ වගේම විශේෂ මහා පූජාවක් කිරිහාර පූජාවක් සහිත උදෑසන පින්කමකටත් අතහිද්දී ගන්නට යෙදුණා. ඊට පස්සේ උදෑසන දානමානත් අරගෙන දැන් බොහොම ප්‍රබෝධයෙන් යුක්තව උදෑසන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ටයි යෙදෙන්නේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති. පින්වතුනි, බුදුරජාන් වහන්සේගේ දේශනාව තමයි සියලු දානයන් අතර අග්‍රදානය තමයි ධර්ම දානය. මොකද යමෙක් ධර්මය ශ්‍රවණය කළා, කල්යාණ මිත්‍රයෙක්ගේ බණ ටිකක් අහගෙන ඒ බණ එක තේරුම් අරගත්තොත් තමයි මේ බුද්ධ ශාසනයේ නියම හයිය නියම උරුමය ලැබෙන්නේ. මොකද්ද මේ බුද්ධ ශාසනය පවතින්නේම මගඵල නිවන් මුල් කරගෙන. මොකක් මුල් කරගෙනද? මගඵල සහ නිවන මුල් කරගෙන තමයි බුද්ධ ශාසනයක් පහළ වෙන්නේ පවතින්නේ. එහෙනම් මේ මගඵලකටපත් වෙන්න නිවන්ටපත් වෙන්න පින්තුනේ මුලින්ම කරන්න තියෙන්නේ මොකද්ද? මේ පින්කම් ආදී කරලා මේ හයිය හදාගෙන ශක්තිය හදාගෙන කල්යාණ මිත්‍ර ශ්‍රේවණීන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. එහෙනම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පමණයි පින්තුනේ ධර්මාබෝධයකටපත් වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. සත්‍ය ඥාණයෙන් තේරුම් ගන්නවා, අවබෝධ කරනවා බුදු කෙනෙක්. එතනින් මෙහාට ශ්‍රාවකයෝ ඒ પરම්පරාවෙන් එන කෙනෙක්ගෙන් කල්යාණ මිත්‍රය කියලා කිව්වේ සෝවාන් මාර්ගයේ තැම්පටන් ඉන්න උත්තමයෙක්ගෙන් ධර්මාබෝධය ලැබපු උත්තමයෙක්ගෙන් බණ ටිකක් අහගත්තොතින් අන් උන්වහන්සේගේ ඒ දහම් ඥානේ නැත්තම් දහම් අවබෝධෙත් එක
ඒ උන්වහන්සේ පළ කරන අදහස, පෙන්ල දෙන අදහස යම් පින්වතෙකුට වැටහුනොතින් අවබෝධ වුනොතින් අන්න යාටත් හැකියාව තිබෙනවා මගපලකට පාත් වෙන්න. ඉතින් මේ ආර්ය කල්යාණ මිත්‍ර වැටපැවැත්වෙන්න අන්න එහෙමයි. මේක බුදුරන් වහන්සේගෙන් පස්සඟ මහණුන් අහ ගන්නවා. පස්සඟ මහණුන්ගෙන් එහෙම එහෙම ඇවිල්ලා පින්වතුනි අන්න අර වැටෙන් මගපලට පාත් වෙච්ච උත්තමයන්ගෙන් බණට එක වැලවැල වගේ අහගෙන දිගට ආපු හින්දා එදා ඉඳන් අද වෙනකම් මේ බුද්ධ ශාසනය පවතිනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කල්යාණ මිත්‍ර වැටේ, නැත්නම් මේ සෝවාන ආදී මගපලටපත් වෙච්ච උත්තමයන්ග මේ වැටේ තියෙනකම්, ওই වැටේ ඉන්නකම් මේ බුද්ධ ශාසනය පවතිනවා. කවදා හරි කල්යාණ මිත්‍ර වැට නැති වෙච්ච දවසර මොකද වෙන්නේ? පන්සල් ටික තියේ නේ, චෛත්‍යනික තියෙනවා, ප්‍රතිපින්න වහන්සේ ඉන්නවා, සතරෙන වෙලි මහන්සේ ඉන්නවා, ඊට පස්සේ ඔය ඔක්කොම පිළිම වහන්සේලා තියේ, කරුණුට ගැත් තියේ, ඔක්කොම තියේ. හැබැයි මෙන්න මේ මගපලටපත් වෙච්ච උත්තමයන්ගේ මේ වැට කවදා හරි ගිලිහිලා ගියෝතින් නැතිවිලා ගියෝතින් එතන බුද්ධ ශාසනය පවතින්නේ නැහැ කියලා බුදුරන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේ කල්යාණ මිත්‍ර වැට පවත්වා ගන්න බෞද්ධයන් වශයෙන් මේ සම්මා සම්බුදු ශාසනයට ලැබි මේක ඉදිරි පැවැත්මට හිතන පිරිසක් ඉන්නවා නම් ඒ අය කරන්න මොකද්ද? වහවහ අප්‍රමාදීව ධර්මාබෝධයට පත් වෙන්න ඕන. ධර්මාබෝධයට පත් වුණාට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අන්තිම ශ්‍රාවකයා වෙන්න එපා. මොකද කියන්නේ? මේ බුදු ශාසනයේ අන්තිම කෙනා වෙන්න එපා. ඒ කියන්නේ මොකද්ද? තමන් අවබෝධ කරගත් දැනගත්තු දේ තව කෙනෙකුට කියලා දෙන්න. එහෙනම් ඒ කියලා දීම තුළ තමයි ඔය අතර හේතු වාසනා තියෙන කෙනෙකුට මගපලට පත් වෙන්න පුළුවන් ඒ උතුම් අවස්ථාව සකස් කරෙන්නේ. එහෙනම් පිටුතුනේ මේ විහාරස්ථානේ මේ බුද්ධ ශාසනය තුල ඒ කරන්න තියෙන ඒ මහාගු මහා සත් කටයුත්ත තමයි තමන් අවබෝධ කරගත්තු දැනගත්තු ටික සාකච්ඡා කරනවා. අන්නේ සාකච්ඡාව තුලින් පිටුතුනේ යමෙකුට මේ ඇත්ත සත්‍ය යථාර්ථය තේරුම් ගියොතින් අවබෝධ වුනොතින් එයාට පුළුවන් කව හැකියාව තිබෙනවා මේ කල්ලා මිත්‍ර වැට ඉස්සරහට පවත්වාගෙන යන්න, නැත්නම් මගපලට පත් වෙලා ඒ නිවන දක්වා තමන්ගේ කටයුතු සිද්ධ කරගන්නට. එහෙනම් පිඟුතුනි අන්න එහෙම පිරිසකුත් ඉන්නවා. දැන් හැමෝටම පිඟුතුනි මේ බණ ටිකක් කිව්වා කියලා බණ තේරෙයිද? නෑ. බුදුහාමුදුරුවෝ මේ ආසනේ වැඩම ඉඳලා බණ කිව්වත් පිඟුතුනි ඒ බණ ශ්‍රවණය කරලා දරා ගන්න හයියක් නැති කාට තේරෙනවද? නෑ. එහෙම තේරුණා නම් පිඟුතුනි අපි මෙතන ඉන්නවද? බුදුවරේ කියන බණ ටික අපිට තේරුණා නම් බුදුහාමුදුරුවෝ බහල්ලා ඉන්න කාලේ අපි මෙතන ඉන්නවද? නැහැ. අපේ ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න අර පෙරුම්දම් පුරුපු පටන් ගත් දවස් ඉඳන් 512028ක් බුදුරු පාස් කරා. ඉතින් අපි කොච්චර පාස් කරන්නේ නැද්ද නේ? ඒ බුදු වෙන්න අදිෂ්ඨානේ ගත්තව දවස් ඉඳන් එච්චර පාස් කරලා තිනවා. ඉතින් එහා බුදුරු හිටියද නැද්ද? හිටියා. එහෙනම් මේ සසර ගමන කියන්නේ එච්චර දිගයි, එච්චර දුරයි. එහෙනම් මේ සසර ගමන තුල පිංගුතුනි බුදුරන් වහන්සේලා අපිට හම්බුණා, පසේ බුදුවරු හම්බුණා, මහරහතන් වහන්සේලා හම්බුණා, අනුබුදවරු හම්බුණා, මගපලදාරි උත්තමිය හම්බුණා. නමුත් පිංගුතුනි උන්වහන්සේලාගෙන් ගන්න තියෙන ප්‍රයෝජනය අරගෙන නැහැ. අරගත්තේ නැති හින්දා අපි සාක්ෂියක් වශයෙන් අපිට තියන්න පුළුවන් අපි තාමත් සසර ගමනේ. එහෙනම් බුදුවරයෙක් පහළ වුණා කියලා නැත්නම් පිංගුතුනි උත්තමිය පහළ වුණා කියලා ඩිපට් නිවන් දකින්න පුළුවන්ද? බෑ. ඊට අවශ්‍ය කරන ශක්තිය හදාගෙන එන්න ඕන. මොකද ඒ ශක්තිය? මෙන්න මේ දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා සිද්ධ කළා. මේ සම්මා සම්බුද්ධ ශාසනය ආරමුණු කරලා අන්නර ප්‍රසාදයෙන් පින්කම් ආදී සිද්ධ කරපු කට්ටියට පිංගුතුනි අර ශක්තිය සකස් වෙනවා. දැන් අපි දානයක් පූජා කරනකොට කියන්නේ ඔය දානයක් මහා සංඝරත්නයට පූජා කරනකොට ඒ ශක්තිය ලැබෙනවා. මොකද දානකින් ලැබෙන්නේ ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ. එනම නිවන් දකින්න අවශ්‍ය කරන පත්ත පාසුකමක් ඒ සඳහා කැපි වෙච්ච පිරිසකට පූජා කරනකොට අන්න පෙරලා Tamanටත් ඒක බුදුහාමුදුර දේශනා කරනවා. වපුරන්නේ යම්සේද අස්වැන්නත් අන්න ඒ වගේ. දැන් වපුරන විදිහ තමයි අස්වැන්න ලැබෙන්නේ. වී වැපුරුවොත් මොනවද ලැබෙන්නේ? මුං ඇට ලැබෙයිද? නෑ. වී වැපුරුවොත් වී, මුං වැපුරුවොත් මුං. එහෙනම් මේ ශාසන කෙත තුල අපි මේ ශාසන උපමා කරන්නේ මොකද්ද? කෙතකට. එහෙනම් ශාසන කෙත තුල යම් කෙනෙක් මෙන්න මේ පුණ්‍ය බීජේ වපුරෝති. මොනවාද පුණ්‍ය බීජේ කියලා කිව්වේ? මේ ආවුස, වර්ණ, සැප, බල, නුවණ කියන මෙන්න මේ පංචද කාරණා පහ සහිත මේ පුණ්‍ය බීජේ වපුරෝතින් පිංගුතුනේ පූජකෝ ලබතේ පූජං.
ඒ පූජා කරපු විදිහට පූජා ලබනවා. වන්දකෝ පටි වන්දනං, වැඳුම් දුන්න විදිහට වැඳුම් ලැබෙනවා. එහෙනම් මහා උත්තම தත්ත්වයකට පත් වෙන්න පූජාව කරානම්, ඒ වන්දනාව කළානම්, අන්න අපිටත් ඒ පූජාව ඒ විදිහට ආනිසංස ලැබිලා පින්තුණි ඒ මහා වැඳුම ලබන්ට, ඒ මහා පිදුම ලබන්ට අවශ්‍ය කරන ප්‍රත්‍යපාසුකම් වාසනාව සකස් වෙනවා. එහෙනම් ඔන්න ඔය පංචිත කාරණා පහ අපිට ලැබුණොතින් අන්න කල්යාණ මිත්‍රේ බණ කියනකොට ශ්‍රුතමේ පහතබ්බ වෙනවා. මොකක්ද ලැබෙන්නේ? කල්යාණ මිත්‍රයන්ගෙන් බණ ටික අහනකොට අර හයිය තියෙන කට්ටියට ශ්‍රුතමේ පහතබ්බ වෙනවා. ඒ කියන්නේ අසා පහ කරයුත්ත. මොකද්ද ලැබෙන්නේ? අසා පහ කරයුත්ත පහ කරගන්න අවශ්‍ය කරන හයිය ලැබෙනවා. අන්න අහලා පහ කරගන්නට පහ කරාට පස්සේ ඊට පස්සේ එයාට මගක් තියෙනවා. අන්නේ මගේ යනකට කියනවා භාවනාමය පහතබ්බ කියලා. මොකද්ද කියන්නේ? භාවනාමය පහතබ්බ. එහෙනම් භාවනාමය පහතබ්බට කලින් මොකද්ද වෙන්න ඕනේ? ශ්‍රුතමේ පහතබ්බ. අද කාලේ වෙනකොට ওই දෙක අනිත් පැත්ත කරපුවන් ඉන්නවා. මුලින් භාවනා කරන්න දුවනෝ. මොකටද දුවන්නේ? භාවනා කරන්න අසපු හො වෙනවා, භාවනා කරන තැන් හො වෙනවා. හැබැයි පිංගුතුනි මේ ධර්මයක් අහලා පහ කළ උත් පහ කළා නෑ. දැන් භාවනාවට ගිහලා වාඩි ගත්තොත් පිංගුතුනි දැන් මොකද්ද වෙඩෙන්නේ? ධම්ම මාර්ගයක වෙඩෙයිද? නෑ, වචන පද පෙළියක් කියයි. ඒ වචන පද පෙළිය තුල අතරමං වෙලා පිංගුතු සමාධියකටත් යයි. හැබැයි ඒක නිවනද? නෑ, නිවනට නම් පිංගුතුනි අපි ධර්මයේ ශ්‍රවණය කරලා ඒ ධර්මයේ තේරුම් අරන් ඉන්න ඕන. යන්න එහෙම තේරුම් අරගන්න නැතුව, ඒ අවබෝධයෙන් නැතුව පිංගුතුනි වචන පද පේලියක විතරක් අර්ථයේ මේ අහගෙන පිංගුතුනි ගිහලා භවනා කරන්න ගත්තොතින් අර හරියට ආයුධ නැතුව මහා සේනාවක් ඉන්න තැනට යුද්ධයට යනවා වගේ වැඩක්. දැන් මහා සේනාවක් ආයුධ අමෝරා ඉන්න තැනකට යුද්ධයට බහිනවා කට්ටියක් පිංගුතුනි මොනවත් අතේ බය නැහැ. මොකද වෙන්නේ? ගුටි කන්නවද නැද්ද? ගුටි කන්න. අන්න ඒ වගේ තමයි පිංගුතුනි, මෙන්න මේ දහම් ආයුධය නැතුව, මෙන්න මේ මාර පරාජය කරන යුද්ධෙට කවුරු හරි බැස්සොතින් පිංගුතුනි එයාට මොකද වෙන්නේ? ගුටි කන්න සිද්ධ වෙනවා. දැන් ඔබ අහලා ඇති ඕන තරම් අන්න අරයා භාවනා කරන්න කියලා පිස්සු ඇදිලා. අහලද නැද්ද? අහලා තියෙනවා. අන්න අරයා අතන භාවනා කරන්න ගිහලා එයාට මොළේ විකාර වෙලා දැන් දොඩ දොර ඉන්නවලු. දැන් කියන්නේ මොකද්ද? භාවනා කරන්න ගිහිල්ලා පිස්සු ඇදිලා කියලා. භාවනා කරන්න ගියාම පිස්සු ඇදෙනවද? භාවනා කරන්න ගියාම පිස්සු ඇදෙන්නේ නැහැ, නියම භාවනා කරනවා නම්. එහෙනම් භාවනා වර්ධගත්තු තමයි පිස්සු ඇදෙන්නේ. එහෙනම් මෙන්න මේ සුතමේ පහතබ්බ නැතුව යම් කෙනෙක් භාවනාවට වාඩි ගත්තොතින් එයාට පිංගුතුනි මෙන්න මේ කෙලස් ටික පහ කරගන්න පුළුවන්. මේ කෙලස් ටික මොකද්ද කියලා අඳුරගෙන නැහැ. කෙලස් හැදෙන හැටි මොකක් කොහොමද කියලා දන්නෙත් නැහැ. එහෙනම් ඊයා වාඩි ගත්තන් පටන් පිංගුතුනි දැන් මේකේ තියෙන කරදර ටික පොඩ්ඩක් අඩු වෙලා ගිහලා වෙන වෙනේවට පිංගුතුනි ඔය අහුවෙනකොට එයා ඒ පස්සේ ගිහිල්ලා අන්තිමට මනස විශ්ිත් වෙනවා. ඒකද භාවනා කරන්න ගිහිල්ලා නම් කවුරුවත් පිස්සු වෙදෙන්නේ මොංගල් වෙන්නේ නැහැ. වැරදි දේවල් කරන්න ගිහිල්ලා තමයි ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ. එහෙනම් අපිත් පිංගුතුණු අංක එක කරගන්න ඕන. කල්යාණ මිත්‍රගේ බණට ගහලා ශ්‍රුතමේ පහතබ්බ කරගන්න. ශ්‍රුතමේ පහතබ්බ වෙච්ච කෙනාට පිංගුතුණේ භාවනා පහතබ්බ සිද්ධ වෙනවා. ඇයි ඒ? ශ්‍රුතමේ පහතබ්බ වෙන්නේ මේ ලෝකේ යථාර්ථ දැක කෙනාට. ලෝකේ යථාර්ථ දකින්න ඇත්ත දකින්න. ඇත්ත දැක්කට පස්සේ මොකද වෙන්නේ? ආයි බොරුවෙන් ඊ අන්ධ කරන්න පුළුවන්ද? ඇත්ත දැක්කට පස්සේ යා ගින්න හැටියට දකින්නවා. දුක දුක හැටියට දකින්නවා. මේ මහා දාහය, මේ මහා ගින්න ඒ හැටියට දකින්නවා. අන්න හැටි දකපු කෙනා ඒකට වැටෙන්න මෙන්න මෙහෙමයි කියලා දකින්නවා. ගින්න දැක්කා, ගින්නට හේතුව දැක්කා. ඒක නැති කරන හැටි දැක්කා, නැති කරන මාර්ගය දැක්කා. අන්න දැන් එහා එනම් පිංගුතුනි ගින්නට පත් වෙන යම්කිසි කාරණාවක් මුලින්ම ආස්වාදයක් ඇට ලැබෙනකොටම එයා තේරුම් ගන්නවා මේ ඇවිල්ලා දුකට මුලක්. මේ මොකද්ද? දුකට මුලක්. ඉස්සර හරිෂෝ වටිනවා කියලා පැනලා බදාගත්තු ටික දැන් හරිෂෝ ලස්සනයි තමයි. හැබැයි මේක ඇසුරු කරන්න යාම මේකට බැඳෙන හිත දුකට පත් කරන හිතක් බවට පත් වෙනවා. එහෙනම් දුකට කැමති නැත්නම් නැත කරන්න මොකද? දුකට බැඳෙන හේතු ටික නැති කරන්න ඕන. අන්න එහෙනම් අන්න මේ විදිහට පිළිවෙලට ගියොත් පිංගුතුණී එයාට හැකියාව තිබෙනවා සුතමේ පහතබ්බත් කරගෙන භාවනාමේ පහතබ්බටත් පත් වෙලා මගපලට පත් වෙලා නිවනින් මේ ගමන කෙලවර කරන්න. එහෙනම් මේ බුද්ධ ශාසනය පවතින්නෙම ඔන්න ඔය දේ සිද්ධ කරගන්න. ඔන්න ඔය දේ සිද්ධ කර තමයි බුද්ධ ශාසනය පවතින්නෙට. මේ ඇත්ත මහා වාසනාවක්. ඒ නිවනට පත් වෙන්න අවශ්‍ය කරන පරිසරය හදා ගන්නවා.
අංක එක පිංගතුනි මේ ශාසනය කෙරෙහි තියෙන ප්‍රසාදය. මෙන්න මේ ශාසනය කෙරෙහි තියෙන ප්‍රසාදය නිසා පිංගතුනි ඔබට යම් මොහොතක හේතු ගැළපීලා තියෙන වෙලාවක කල්යාණ මිත්‍රේ බණට කියනකොට ඕක වැටහෙන්න පටන් ගන්නවා. ඒක එක බණෙන්ද දෙකෙන්ද තුනෙන්ද පහෙන්ද දහෙන්ද සියෙන්ද නෑ. සමහරකට එකම බණ 100 පාරක් විතර ඇහුවොත් තමයි පිංගතුනි ඒක සිද්ධ වෙන්නේ. මොකද ඒ අවශ්‍ය කරන පරිසරය ගැළපීලා එන්න ඕන. අන්නේ ආපු වෙලාවට පිංගතුනි Tamanter අවබෝධයටපත් වෙන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒකට බිඟතුනි ප්‍රසාදයෙන් උත්තව ඒ සාසන ගෞරවන්තව කටයුතු කරන මොහොතක් සිද්ධ මොහොතක් බවට පත් වෙන්න ඕන. එහෙනම් මේ පිංගත් ඇත්තන්ට මේ විහාරස්ථානේ මේ බුද්ධ ශාසනේ මුල් කරලා ඕන්තරම් පිංගම් ආදි සිද්ධ වෙනවා බිඟතුනි ප්‍රසාදේ පැත්ත නගා ගන්න. අන්න ප්‍රසාදේ පැත්තේ නගාගෙන ඉන්න වෙලාවක බිඟතුනි අප්‍රමාදීව කල්යාණ මිත්‍රකෙන් මේ ධර්ම සාකච්ඡා කරලා තේරුම් ගන්නට උත්සාහ කරන්න ඕන. අන්නේ උත්සාහය තුළින් මගපලට පත් වෙනවා බිඟතුනි නාතයි නැත්තම් මොකක් කිව්වත් අනාතයි. මගපල තමයි නාත, අනිත් ඔක්කොම අනාතයි. එහෙම කියන්නේ අනිත් ඔක්කොම වැඩ ටික මේ සංසාරගත කළාද නැද්ද? අනිත් හැම වැඩේම මේ සංසාරගත කළා තියෙනවා. නිකන් මේ සක්විත රජ වෙලා කරලා තියෙනවා, සක්ත දෙවියා වෙලා කරලා තියෙනවා, මහා බ්‍රහ්මයා වෙලා කරලා තියෙනවා. ඉතින් මේ මානුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ යන්න තියෙන ඉහළම පෝස්ට් තුන. ආ ඉතින් එහා ඒවා තියෙනවද? නෑ. මානුෂ්‍ය ලෝක හතරක් තියෙනවා. ඒ හතරෙම ලෝක්කා කවුද? සක්විති රජ. දිව්‍ය ලෝක හයක් තියෙනවා. හයෙම ලෝක්කා කවුද? සක්‍ර දෙවියෝ. බ්‍රහ්ම ලෝක 20ක් තියෙනවා. 20ෙම ලෝක්කා මහා බ්‍රහ්මයා. ඉතින් මේ අපි ඔබ හැමදෙනාම ඔය තැන් තුනේ තනතුර තුනම දරාගෙන ඉඳලා තියෙනවා. දැන් අදනේ මේ අපි ගමේ ලෝක්කා වෙන්න හදන්නේ. අදනේ මේ නගරේ ලෝක්කා වෙන්න හදන්නේ. අදනේ මේ රටේ ලෝක්කා වෙන්න හදන්නේ. අදනේ මේ ලෝකේ ලෝක්කා වෙන්න හදන්නේ. ට්‍රයි කරන්න දගලන්නේ. නමුත් මේ මුළු ලෝකෙම ලොක්කෝ වෙලා ඉඳලා පිංගතුනි අදේ මොනද ඇති තිබිලද ගෙවිලද? එදා මොනෝහරි තිබුණා නම් ගෙවිලා කියලා සාක්ෂි තමයි එදා තීච්ච අද නැහැ. අද මොකද වෙලා තියෙන්නේ? අද මේ චුට්ටක් අල්ලගෙන දගලගෙන ඉන්නවා. අද මේ ටික මොකද වෙන්නේ? තියෙනවද මොහොතක් මොහොතක් පාසා හිමි වෙලා යනවද? මේ ගෙවෙන සෑම එළඹෙන සෑම මොහොතක්ම අපිට උරුම වෙනවද ගෙවෙනවද? ගෙවෙනවා. සෑම මොහොතක්ම ගෙවෙනවා. දැන් බලන්නකො මේ මීට අවුරුදු දැන් 10කට 15කට 20කට කලින් පිංගුතුනි බැලුවට පස්සේ මෙතන මේ කට්ටිය වාලිටන් එන ලස්සන කෙල්ලෝ ටිකක් ඉන්නේ. එන ලස්සන කොල්ලෝ ටිකක් ඉන්නේ. අද මේ ඇස් පන අපිට එහෙම හැරෙනකොටම දැන් අපි මහාන වෙනකොට මේ දුවල පැනලා වැඩ කර පන්සලේ පිරිස අද මොකදලා තියෙන්නේ? අද ගෙදර ඉඳන් මෙතනට ඒ ගන්න බෑ. පාන් කියා ගන්න බෑ. එහෙනම් මේ අවුරුදු 10ක් 15ක් අතර පිංගුතුනි කාලේ පොඩ්ඩක් බලන්න වෙනස් වෙලාද නැද්ද? වෙනස් වෙලා වෙනස් වෙලා තියෙන පිංගුතුනි බැරි බැරි ආවට තමයි. දැන් මෙතනින් ඉහට මොකද වෙන්නේ? දැන් අතව ඕන මාසයක් දෙකක් අවුරුද්දක් හිටියොතින් පිංගුතුනි අත්තරවක් හරි අල්ලගෙන එයි මෙතනට. ඊට පස්සේ අන්න පිට අපි හිටියොතින් අපිට ආරංචියයි අර උපාසකම්මට අර උපාසකයත්තට එන්න විදිහක් නෑ. අන්න ඇඳේ ඊට අපි වඩම්මන්නත් වෙන පිළිත් කියන්නේ. දැන් එදාට මොකද්ද වෙන්නේ? එහෙනම් මේ ලැබිච්ච එක පිංගුතුනි මොනවා මොන විදිහට ලැබිලා තිබුණා පිංගුතුනි මොහොතක් මොහොතක් පාසා මොකද වෙන්නේ? අහිමි වෙවි යනවා. අහිමි වෙවි ගිහිල්ලා කවදා හරි මේ සියලු ඔක්කොම ටික දාලා යන්නත් සිද්ධ වෙනවා. ආයි කොහෙරි ගිහිල්ලා පිඟුතුනි මේ වගේ එකක්ම මොකද වෙන්නේ? නිවන් දැකලා නැත්නම් ආයි කොහෙරි මේ වගේ එකක් හැදෙන එක්කෝ සුගතිය එක්කෝ දුගතිය කොහේරි පිඟුතුනි අන්තිමට වැටෙන්න සිද්ධ වෙනවා. ඔය කොයි ලෝකෙ වැටුණා පිඟුතුනි ඒවත් මේ වගේ එකක් හින්දා තියෙනවද ගෙවෙනවද? ඒ මොන જાතිය පහළ වුණත් ඒකත් જાතියක් හින්දා ජාතිය පහළ වෙච්ච තැනත පටන් තන මොහොතේ පටන් පිංගුතුනි එක ගෙවෙන්න ගන්නවා. ඒක ගෙවෙන එක මොහොතින් මොහොත පේනවද? මොහොතින් මොහොත ගෙවෙන එක පේන්නේ නෑ. දැන් බලන්න ඔබ දැන් තරුණ කාලයක් ගත කරන කාලේ හිතුවද මේ මොහොතක් මොහොතක් දැන් එකපාරට වයසට ගියාද? දැන් තරුණ අවුරුදු 18 එක එකපාරට 18 දීම වයස වුණාද? නෑ. හැබැයි 18 ඉඳන් පිංගුතුනි දැන් 45 55 වෙනකන් මොහොතක් මොහොතක් පාසා හරි ෂර් වෙලා ගෙවිලා ගිය හිඳ තමයි අද කොණ්ඩේ සුදු වෙලා හැමරටි වැටිලා දත් එක හැලිලා කොන්ද කුදු වෙලා ඔය ඔක්කොම වෙලා තියෙන්නේ මොකද්ද? එදා ඉඳන් මොකද වෙලා තියෙන්නේ? මොහොතක් මොහොතක් පාසා ගෙවි ගෙවි ගිහිල්ලා අද ඒක පේන්න තියෙනවා. එදා ඔක පෙවුනද? එදා ඔක පෙවුන නම් එදා ඔක දැක්ක නම් එදා තමයි මෙතනට ඇවිල්ලා වාඩි ගන්නේ. එදා ඔක දැක්ක නම් පෙනුන නම් බහුතරයක් ඇවිල්ලා වාඩි ගන්න එදා. හැබැයි එදා බහුතරයක් වාඩි ගත්තේ නැහැ. එදත් හිටපු ඔය වගේම කට්ටිය මෙතන වාල්ලා හිටියා. මොකද එතකොට අපි මොකද කරේ? දැන් මෙතන 100ක් 200ක් සිල්ලරන් හිටියට තව මේක එළිය කී දෙනෙක් ඉන්නවද? කී දෙනෙක් ඉන්නවද? තව දහස් ගාණක් එළියේ ඉන්න මේ ගමේ.
ඇයි ඒගොල්ලෝ එන්නේ නැත්තේ? ඒගොල්ලෝ තාම ගෙවෙන එක පෙන්නලා නැහැ. ඒගොල්ලෝ ගෙවුනට අවසර කවදාද හරි ගෙවුනට දැන් වැඩි වැරදිලා තියෙන දුවගෙන ඉන්නවා. සමහරක් වෙලාවට ඒ කාලෙට පින්තුණි මේ ධර්මයක් ඇහුවා කියලා වැඩකුත් නැහැ. ඇයි ඒ? අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඒක හින්දා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙන පින්තුණි තරුණ මනසට තමයි ප්‍රධාන. දැන් ඔබ ඕන තරම් කතන්දර අහලා ඇතිනේ. නේ රජවරු සිටුවරු හිටපු තරුණ කට්ටිය මේ වයෝවෘද්ධ කට්ටියට වැඩි ඉක්මනට දහම් අවබෝධ කළා. මේ කුඩා ළමයි ඉක්මනට දහම් අවබෝධ කළා. ඇයි ඒ? මේ යමක් කියලා දෙනකොට තේරුම් ගන්න පුළුවන් මානසික මට්ටම ඉහළ ඒ කාලේ. හැබැයි ඒ මානසික මට්ටම එන්න මොකද වෙන්නේ? අරවත් එක්කම මේ මට්ටමත් ගෙවි ගෙවි යනකොට එක බණකින් දෙකකින් 10කින් 20කින් අහන්න දෙච්ච ටික වින්තුණි වයසට 50 පැනනට පස්සේ බණ 100 200ක් විතර අහන්නත් වෙන්න පුළුවන්. මේ මට්ටමට පොඩ්ඩක් තේරුම් ගන්න. ඇයි ඒ? අර මනස විදර්ශනා නුවණින් එන්නෙන්නම ගිලිහිලා යනවා. තමන්ගේ කෙලට එකවත් තමන්ගේ කටට රකින්න බැරි කාලයක් වෙනවද නැද්ද? කාලයක් එනවා. අන්න ඒ කාලෙට වින්තුණි කොහොම මේ බණපදයක් මානසික ධාරණය කරගන්නද? බැරි නෙමේ, අපහසුයි. බැරි කමක් නෙමේ, අපහසුකමක් තියෙනවා. එතකොට අර තරුණයෙක් ගන්නකොට 100ට ඉතාම අඩු ප්‍රමාණයක් තමයි ඒ අයට මේ හැකියාව තියෙන්නේ. අන්න ඒකින් දැයි බුදුහාඳුරෝ කියන්නේ අප්‍රමාදීව තමන් සිහි කල්පනාව තියෙන වෙලාවේ මේ ධර්මය තේරුම් ගන්න කියලා. නැත්නම් පින්තුණි අර මං ඉස්සෙල්ලා මතක් කළා වගේ මොකා මොකෙක් කිව්වත් මොනවා තියෙනවා කිව්වත් මොනතරම් ලොක්කෙක් කිව්වත් වැඩෙක් කිව්වත් ඒක අනාථෙක් බවට පත් වෙනවා. මේ ධර්ම තේරුම් අරගෙන නැත්නම් ඒකනේ බුදුහාඳුරෝ කියන්නේ සක්විති රජත් එක ගන්නකොට මගේ ආර්ය ශ්‍රාවකයා සක්විති රජ කලාවෙන් කලාවක්වත් වටින්නේ නැහැලු. දැන් සක්විති රජ ඒ කියන්නේ දෙවයින් මේ මනුෂ්‍ය ලෝක හතරක ලොක්කා. හැබැයි සෝවාන් කෙනා පිංගුතුනි යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ ගිහි ගෙදරක හරි මොනවා හරි කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. හරි අමාරු හිඟා ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ දෙන්නත් එක්ක සංසන්දනය කරනකොට මගේ ආර්ය ශ්‍රාවකයා තරම් අර සක්විති රජ කලාවෙන් කලාවක්වත් වටින්නේ නෑ. ඇයි එහෙම කියන්නේ? දැන් මේ මිනිස්සයාගේ ආයුෂ කාලෙත් ගෙවෙනවා. සක්විතදගේ ආයුෂ කාලෙත් ගෙවෙනවා. හැබැයි ගෙවි ගෙවි කියලා සක්විතදත් කවදාද චුත වෙනවා? මේ සෝවාන් පුත්තලත් කවදාද චුත වෙනවා? ඔය දෙන්නම චුත වුණෝතින් හැබැයි මේ මිනිස්සයා කවදාක සතර පායකට යන්නේ නෑ. ආයි බල්ලෙක් වෙන්නේ නෑ. ආයි හරකෙක් වෙන්නේ නෑ. ආයි පෙරේතෙක් වෙන ඉර යන්නේ නෑ. හැබැයි අර සක්විති රජතුමා මොනතරම් දේවල් තියන් හිටියත් ඒක මැරිලා ඊළඟත් බය හතර පහට යන්න ඕන තරම් හේතු තියෙනවා. අර බුදුහාමුදුරේක වරක් පෙන්නලා කියන්නේ මහණෙනි ඔය හරක් නෑනේ සක්විති රජන වෙච්ච එක හරකෙක්වත් නෑ. අද තනකොළ කනවා. එදා මොකද දෙදින් සක්විති රජ වෙලා බලන්නකෝ අවුරුදු දහස් ගානක් ආයුෂ කාලෙට වෙනම දෙයක්. අවුරුදු දහස් ගානක් සක්විතද වෙලා ඉඳලා කල්ප දහස් ගානක් ගැලවෙන්න බැරි සතර පහකට වැටෙනවා. හොඳයිද? අවුරුදු දහස් ගානක් සක්විති රජ තමයි සැවතම්පත් විදගෙන ඉඳලා ආයි කල්ප දහහකටවත් ගැලවෙන්න බැරි සතර පාකට පත් වෙනවා. ඒ කියන්නේ හෙට බල්ලෙක් වින්නේ ඉන්නේ කෙනෙක් අද පිංගුතුඩු බයිනවා. හෙට හරකෙක් වින්නේ ඉන්නේ කෙනෙක් හෙට මලපෙරේතෙක් වින්නේ ඉන්නේ කෙනෙක් අද උඩ පැනලා පැනලා මං වැඩ්ඩා මං දින්න මං ලෝක කියලා උදම් වෙනවා නම් ඒකයි ඉන්නේ හොඳ 100ෙන්ද අව 100ෙන්ද? අව 100ෙන්. ඒකට තමයි බුදුහාඳුරු පිස්ස කියලා කිව්වේ. බුදුහාඳුරුන්ට මොකද්ද කිව්වේ? සබ්බේ පෘතජ්ජනා උම්මත්තකා කියලා කිව්වා. පිස්සු කියලා කිව්වා. අන්ධ බාලෝ පෘතජ්ජනෝ. මේ පෘතජ්ජන ලෝක සත්‍ය අන්ධයිලු බාලයිලු. අන්ධයට පේන්නේ නැහැ, බාලයට තේරෙන්නේ නැහැ. එහෙනම් අන්ධයට පේන්නේ නැහැ, බාලයට තේරෙන්නේ නැහැ. මෙන්න අන්ධ බාල පිස්සු වැඩක් මේ පෘතජ්ජනය කරනවලු. මන් දින්න මැම් වැඩ මන් ලෝක කියලා හිතාගෙන බුදුහාඳුරෝ කියනවා කෝනු හාසෝ කිමානන්දෝ. උඹලට මේ ලෝකයේ පිළිබඳව කුමන උද්දාමයක්ද, කුමන ආනන්දයක්ද? දැන් උද්දාම වෙන්න පුළුවන්ද? උඩ පයින්න පුළුවන්ද? මේ තව සුළු මොහොතකින් මහ විනාශයක් වෙන්න ඉන්න එකේ අර හරියට තියෙන්නේ පිංගුතුණි අර කන්දක් උඩට අරන් ගිහිල්ලා පල්ලෙහාට තල්ලු කරනකොට පල්ලෙහා පිංගුතුණි ගල් තලාවේ වැටලා කුඩුපට්ටම් වෙන්න ඉන්නේ. මැද හුලම් පොද ගැන හිතලා පිංගුතුණි හරි ෂෝ මට එන වටින එකක් හම්බුණා කියලා හිතන් ඉන්නව නම් ඒකෙන් හොඳ සින්ද අවසීයෙන්ද? අවසීයෙන්. හරියට බුදුහාමුදුරෝ දේශනා පිංගුතුණි පැහැදිලි කරනවා ওই කන්දෙන් තල්ලු කරන මොහොත තමයි අපි ජාතියක පහළ වෙන මොහොත. ඔය කන්ද බල්ල මේ කුඩුපට්ටගෙන මොහොත තමයි ඒ જાතියෙන් චුත වෙන මොහොත. අතරමඟදී තප්පර ගන්න වදලි සුලන් තමයි අපි මේ ලෝකේ ෂෝක් කියලා වටිනවා කියලා මම් වැට්ට මන් ලොක්ක කියලා පාම්පෝරි ගහන මොහොත. කිසිම තේරුමක් තියෙනවද? කිසිම වටිනාකමක් තියෙනවද? කිසිම අර්ථයක් තියෙනවද?
කිසිම සැනසීමක් තියෙනවද? සැනසීමක් ගන්න බැරි ටිකකින් සැනසීම ගන්න උත්සාහ කරනවා. අන්නේ වෙහෙසෙන් ඒ මෙහෙන්සි මහන්සියෙන් කටයුතු කරලා අන්තර මේකටම චන්දරාගයෙන් බැදලා පින්වතුනි මේ හතර ගමනක් අරගෙන දුවනවා. පින්වතුනි එහෙනම් අන්න එහෙම යන ගමනක් පින්වතුනි නතර කරන්න, නිමා කරන්න බුද්ධ ශාසනයට පමණමයි පුළුවන්. ඒ වගේ හතර ගමනක් නතර කරන්න, ඒ වගේ මහා දුකක් නතර කරන්න පුළුවන් කාටද? ලෞතුරා බුදුගුණේ පහළ වෙච්ච බුද්ධ ශාසනය කටයුතු කරන පින්වතුන්ටම පමණයි. එහෙනම් එහෙම ලැබිච්ච වටිනා අවස්ථාවක් මේ අවස්ථාව. එහෙම ලැබිච්ච වටිනා කියන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඇයි තාම අපි මේ අවස්ථාවේ මිදෙන්න බැරි? දැන් බුදුහාඳුර පැහැදිලි කරන විදිහට මේ අවස්ථාවෙන් මේ වටිනාකම තේරුම් අරන් අවබෝධ කරලා ඇයි අපිට තාම බැරි වෙලා තියෙන්නේ? මොකක් නිසාද? මොකක් නිසාද? තණ්හාව නිසා. මොකක්ද? තණ්හාව නිසා. මේක බෙදෙන්න බැරි ඇයි? එක එක තණ්හා කැලී ටික හින්දා. තණ්හාව දුකට මුල තමයි යලි යලි ඉපදෙන එක. ඔබ අහලා තියෙන දුකට මුලය යලි යලි ඉපදීම. එහෙනම් බෞද්ධයා දකින්නවා දුක කියලා කියන්නේ මේ කන්න බොන දෙයක ඇඳුම් ටික නැති එකටත් ඉන්න තැන නැති එකට මේ දුකට මුල තමයි. වෙන ක්‍රමයක් නැහැ. ඉපදෙන එකම දුකයි. බුදුහාමුදුරු දේශනා මොකද්ද? ඉපදෙන එකම, ඉපදීමම දුකයි. එහෙනම් ඉපදෙන එක දුක නම් දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? ඉපදීම ගොඩනගන එක නතර කරන්න සිද්ධ වෙනවා. එහෙනම් ගොඩනගන එක නතර කරන්න නම් ගොඩනගන්න මුල් වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන. ඉපදෙන්න මුල් වෙන්නේ මොකද්ද? තණ්හාව. එහෙනම් තණ්හාව කියලා බුදුහාමුදුරු විග්‍රහ කරන්න මොකද්ද? තණ්හා ප්‍රධාන කොටස් තුනකට බුදුහාමුදුරු වෙන් කරනවානේ. මොකද්ද ඒ කොටස් තුන? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඔන්න තණ්හාව කොටස් තුනකට වෙන් කළා. තණ්හාව තමයි ඉපදීමට හේතුව. එහෙනම් ඉපදෙන්න තියෙන හේතුව තණ්හාව ඇති ප්‍රභේද තුනක් තියෙනවා. කොටස් තුනකට වෙන් වෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් මේ කාම තණ්හා කියලා කිව්වේ මොකටද? මොකද මේ කාම තණ්හා කියලා කිව්වේ? මෙන්න මේ කාම වස්තු කෙරෙහි තියෙන විශේෂ කැමැත්ත. මොනවාද කාම වස්තුව? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. කාම වස්තු මොනවාද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. එහෙනම් කාම වස්තු කෙරෙහි තියෙන විශේෂ කැමැත්තට කියුවා මොකක් කියලාද? කාම තණ්හා. මොනවාද මේ ඇහැ කන නාසය දිව කය මන පිනවන්න තියෙන විශේෂ දේවල්? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒවෙන් රූප, ශබ්ද අපි රූප ඕන තරම් දකින්නවනේ. ශබ්ද ඕන තරම් අහනවා. සුවඳ, රස, පහස ඕන තරම් විඳිනවද නැද්ද? විඳිනවා. හැබැයි ඔය විඳින හැම දෙයකටම අපි කැමති වෙනවද? නෑ. විශේෂ කැමැත්ත පහළ වෙන්නේ මොන වගේ වටද? තමන් විඳින්න ප්‍රියමනාප දේවල් තියෙනවා. දැන් අපිට අපේ ජීවිතයක් ගත කරනකොට අපිට පින්වතුනි බැඳිච්ච විශේෂම ටික මොකද්ද? ස්වාම පුරුෂයා වශයෙන්, භාර්යා වශයෙන්, දුවා දරුවෝ වශයෙන්. ඕක නෙමෙයි බැඳිච්ච ලොකුම කොටස. එහෙනම් අපි තණ්හාවෙන් කාම වස්තු වලට බැඳිච්ච වස්තු මූලික පහක් තමයි ස්වාම පුරුෂයා, භාර්යාව, දරුවෝ ටික. දැන් මිනිස්සෙකුට පින්වතුනි ඔය ටික වටින දෙයක්තාව තියෙනවද? තියෙනවද? ඔය ටික තරම් වටින දෙයක්තාව තියෙනවද? නෑ. එහෙනම් අපි වැඩිපුරම තණ්හා වෙලා තින්නේ, කැමැති වෙලා තින්නේ, බැඳිලා තින්නේ ඔන්න ඔය ස්වාම පුරුෂයා කියන જાතියට සහ භාර්යාව කියන જાතියට සහ දරුවෝ කියන જાතිවලට. එහෙනම් මෙන්න මේ જાති ටිකට තියෙන කැමැත්ත අත්හැර ගන්න නම්, අයින් කර ගන්න නම් දරුවෝ නැත ස්වාම පුරුෂයා භාර්යාව දරුවෝ ටික අයින් කරනවා නෙමෙයි. ඒකට තියෙන විශේෂ කැමැත්ත අයින් කරන්න නම් ඕක ඇතුලේ තියෙන දුක උපදින ක්‍රමවේදය හොයා ගන්න ඕන. මොකද අපිට ප්‍රශ්නයක් නෑ ඕකෙන් අපිට සැපවිලා තියෙනවා නම්. අපිට ප්‍රශ්නයක් නෑ ඔක ඇසුරු කරගෙන වර්ණා කර කර හොඳයි කියලා වටිනවා කියලා පම්බෝර ගැහුවට කමන්නේ. අපිට ඇත්තට මේකෙන් සැප හම්බෙලා තියෙනවා නම් දැන් කල්පනා කරන්න අපි ගෙනාවේ සැප විඳින්න, හදාගත්ත සැප විඳින්න. ඉතින් ওই ටිකෙන් සැප විඳි කවුද? ගෙනාවු දවස ඉඳන් තියෙන්නේ සැපත්ද බයද්ද? දැන් බයට කොයිද නිවන කියලා කිව්වේ? බයට කියන්නේ නිවන කියලාද ගින්න කියලාද? එහෙනම් දැන් පින්තුනේ සැප විඳින්න කියලා ගෙනහල්ලා, නිවෙන්න කියලා ගෙනහල්ලා, සුවෙන් ඉන්න කියලා ගෙනහල්ලා, ගෙනාවු දවස ඉඳන් බයකින් ඉන්න වෙලා නම් අපේ කැමැත්ත ඉෂ්ට වෙලාද? ඉෂ්ට වෙලා නැද්ද? ඉෂ්ට වෙලා නැහැ. බලන්න පින්තුනේ අපි කොච්චර වැඩ වගේ ලොක්ක වගේ හිතන් ඉඳලා ওই ටික ගෙනහල්ලා ඇසුරු කරන්න හදුවත් දැන් ගෙනාවු දවස ඉඳන් කොච්චර තියෙන බය? දැන් අද කාලේට නම් පින්තුනේ ඔක ආරක්ෂා කරන්න ගහනවා ගේ වටේටම
ගේ ඇතුළ බිත්ති හතරක් බැඳ ගන්නවා. මොකටද? ආරක්ෂා කරන්න. උඩින් යටින් වටින් හැම විදිහෙම ආරක්ෂා කරන ගේක හදා ගන්නවා නේ. අව්වෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කර ගන්න ඕන, හොරාතුරන්ගෙන් ආරක්ෂා කරන්න, වැසිවතුරන්ගෙන් ආරක්ෂා කරන්න. ඒකින්ද මේක ආරක්ෂා කරන්න පිංගුතුනි උඩින් යටින් වටින් හැම එකෙම ගහනවද නැද්ද ගේම? ගහනවා. ඒකත් මදිපාර පිංගුතුනි ගහ ගන්න වත්ත වටේටම තාප්ප හතරක. දැන් ගේ බිත්ති ටික මදි ගහනවා කොහෙද? තාප්ප හතරක්. මොකටද? ආරක්ෂා කරගන්න. ඊට උඩින් හයි කරනවා කැමරා හතරක. මොකටද? ආරක්ෂා කරගන්න. ඒක ඇතුලේ බල්ලු ටිකුත් හදා ගන්න. මොකටද? දැන් මොකද්ද මේ කරන්නේ? ඇයි මේ ආරක්ෂා කරන උත්සාහ කරන්නේ? නැති වෙයි කියලා බයට, නැති වෙයි කියලා බයට. ඒ කියන්නේ හිත ඇතුලේ බයක් තියෙන නැති වෙයි දන්නේ. දැන් පිටුතුනි මොනවා කරත් ආරක්ෂා කරන්න පුළුවන්ද? එහෙම ආරක්ෂා කරන්න පුළුවන් නම් ලෝකේ බලවත්තු පිටුතුනි අන්තිමට බල්ලෝ බලල්ලු වගේ මැරලා ගියා දැකලා නැද්ද? ලෝකේ මහා බලවත්තු ඔය අපි කියපු විදිහට අපිට වැඩිය හොඳට හයියට බිත්ති හදාගෙන, හොඳ හයියට වහලවල් ගහගෙන, හොඳ හයියට පොලව හදාගෙන, හොඳ ලොකුවට තාප්ප ගහගෙන, කැමරා අඩියෙන් අඩිය ගහගෙන, ලෝකෙ ඉන්න හොඳම බල්ලෝ ටික සරම් බල්ලෝ ටික දාගෙන, ලෝකෙ ඉන්න හොඳම ගාඩ් එක දාගෙන, ලෝකෙ දින වයි වාරණ හොඳම පිංගුතුනි මේ ආරක්ෂක උපාංග භාවිතා කරලා, පිංගුතුනි මේ හොඳම ආරක්ෂක රත භාවිතා කරලා ලෝකෙ වැජබෙන්න හදපු පිරිස පිංගුතුනි අපි දැක්කා උන් සැපෙන් ඉන්නෝ වගේ අන්තර පාර මැද්දේ බල්ලෝ බලල්ලෝ වගේ මැරලා ගියාද නැද්ද? දැන් මේ ඊපෙරද දෙකෙක් මැරලා ගියානේ. මැරුණද නැද්ද? දැන් කොච්චර සල්ලි තිබුණා නිල ඔක්කොම හැම වට පරිසරේ එයාට හැම දෙයක්ම තිබුණා. හබු පිංගුතුනි දැක්කන වෙච්චදී. දැන් මේ ඊපෙරද ඔබ දකින්න ඇදී ඇමරිකාව හිටපු ලොක්කා කන ගාවින් උණ්ඩ ගියේනේ. කනේ අන්තම් වැදලා තමයි තවට එහෙම වුණා. මොකද වෙන්නේ? තවට එහෙම වුණා නම් විනාසයි. අර පැත්තේ හිටපු එක නිකන් වෙඩි කෑවා. පැත්තේ හිටපු එක කෑවද වෙඩි? දැන් අර මනුස්සයාට ප්‍රශ්නයක් උන්නේ නැහැ. යන්න කන තුවාලලා බේරුණා. පිටිපස්සේ හිටපු එකෙක් මොකද උනේ? වෙඩි කාලා මලා. ඒකෙන්ද බලාගෙන දැන් ඉස්සරහට ඕවට යන්නේ. දැන් ඉස්සරහට එනවන්නේ. අපේ රටෙත් ඔයගේ එනවනේ. දැන් ඉස්සරහට දැන් වෙඩි කාලා නැහැ එනවා. ඒ එනකොට ඔයගොඩ යන්න බලාගෙන පිංගුතුන උන්ට තියෙන එකක් පත්තු වෙන බැරිද? පත්තු වෙන්න පුළුවන්. එහෙනම් පිංගුතුනි මේ අපි හැමදේම කරන්නේ ඇයි මේ? අපි සැප විඳින්න අල්ලගත්තු ටිකට මොනවා හරි කරදරයක් වෙයිද? කැඩෙයිද, බිඳෙයිද, විනාශ වෙයිද? කඩලා බිඳලා විනාශ කරලා දායිද? දැන් බලන්න පිංගුතුනි සැප විඳින්න ලං කරගත්තා. දැන් පට්ට බයෙ ඉන්නවා. මාර බයෙ ඉන්නවා දැන්. දැන් මේ බයට කියන්නේ නිවන කියලාද? නෑ. දැන් එහෙනම් පිංගුතුනි මම එකයි කලින් කිව්වේ ඔය අපි ප්‍රධාන වශයෙන් සැප විඳින්න අල්ලගත්තු වස්තු පහක් තමයි ඇහැ කන නාසය දිව කය මන පිනවන්න හදාගත්තු වස්තු පහක් තමයි පිංගුතුනි ස්වාම පුරුෂයා බහාර්යව දරුවෝ ටික කියලා කිව්වේ. දැන් උන් හදාගත්තේ ලංකරගත සැප විඳින්න. දැන් ඉන්න වෙලා තියෙන මොකෙන්ද? පන බයකින්. එහෙනම් බුදුහාඳුරෝ මේ තණ්හාව හැටියට ප්‍රධාන වශයෙන් පෙන්නනවා මෙන්න මේ කාම වස්තු කෙරේ තියෙන ප්‍රධාන ආසාව ෂර් කරගත යුතුයි, නැති කරගත යුතුයි. මොකද හේතුව ඔය කාම වස්තු වලින් උඹලා හිතන දේ සිද්ධ වෙන්නේ නෑ. වෙන්නෙම තව එකක්. වෙන්නෙම අනිත් එකක්. උඹලා හිතන එක නෙමෙයි. එන උඹලා හිතන්නේ එකක් වෙන්නේ අනිත් එකක් නම් ඒකින්ද කුව අනිච්චයි කියලා. මොකද්ද කිව්වේ? ඒකින්ද අනිච්චයි කියලා. උඹලා කැමැත්ත එකක් වෙන්නේ තව එකක්. එතකොට කැමැත්ත නෙමෙයි සිද්ධ වෙන්නේ, වෙන එක සිද්ධ වෙන හින්දා කුවා මේ වැඩ පිළිවෙල අනිච්චයි කියලා. එහෙනම් අනිච්චතාවයේ හින්දා බල දුකට කොටු වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ කාම වස්තු කෙරෙහි තියෙන ප්‍රධාන ආසාව කැමැත්ත නැති කරගන්න නම් මොකද කරන්න ඕනේ? අන්නේ තණ්හාව නැති කරන්න මොකද කරන්න ඕනේ? එහි යථාර්ථය තේරුම් ගන්න සිද්ධ වෙනවා. අපි හිතන දේ සිද්ධ වෙන්නේ නැහැ, වෙන්නේ තව එකක් හින්දා අපේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. ඒක හින්දා මේක ලංකර ගන්න සුදුසුයිද නැත්නම් මේකෙන් සැප වෙදෙනවා කියලා හිතන්න සුදුසුයිද නුසුදුසුයිද? ඔන්න නුසුදුසුයි කියලා තේරුණා නම් නේ, කැමැත් ඉෂ්ට කරන්නේ නැහැ කියලා තේරුණා නම්, මේකේ හරයක් නැහැ කියලා තේරුණා නම්, මේකට වටිනාකමක් දෙන සුදුසු නැහැ කියලා තේරුණා නම්, ඇයි වටිනාකමක් දෙන්නේ, හරයක් දෙන්නේ නැත්නම් පිට හොඳයි කියන්නේ, සාරයි කියන්නේ, වටිනවා කියන්නේ? ඒකෙන් තමන්ගේ කැමැත් ඉෂ්ට වෙනවනා. තමන්ගේ කැමැත්ත සැප නැත්නම් නිවන. හැබැයි හම්බෙන්නේ බයක් නම්, අසහනයක් නම්, ගින්නක් නම්, අපේ බලාපොරොත්තුව නෙමෙයි වෙන්නේ, අනිත්‍යයක් වෙන්නේ. හින්දා කිව්වා අනිච්චයි කියලා. එන අනිච්ච දෙයකින් කවදාකවත් සැපක් හම්බෙන්නේ නැහැ. අන්න ඒක හින්දා ඒක අසාරයි කියලා අපි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එහෙනම් මෙන්න මේ කාමවස්තු කෙරෙහි තියෙන ප්‍රධාන ආසාව කැමැත්ත නැති කරගත්තාට පස්සේ අපිට හිතක් වෙනවා ඊට පස්සේ, අනේ මේ ජීවිතේ කොච්චර අමාරුද,
ඒ පැත්ත මේ පැත්ත හැරනකොට කොච්චර මහා දුක් ගොඩක් විඳින්න තියෙනවද? අනේ එහෙනම් ආයි මේක කැල්ල බෙදලා ගිහිල්ලා හොඳ සල්ලි කාර්යයක් කියලා ඉපදෙන්න නැත්තම්, නැත්තම් දිව්‍ය ලෝකෙ ඉපදෙන්න නැත්තම්, නැත්තම් බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න නැත්තම් කියලා භව තණ්හා කියලා කැල්ලක් ඊට පස්සේ එනවද නැද්ද? ඒ කියන්නේ භවගාමී වීමට ඇති විශේෂ කැමැත්ත. භවගාමී වීමට ඇති විශේෂ කැමැත්තට මොකද්ද කියන්නේ? භව තණ්හා කියලා කියනවා. එහෙනම් පිටුනේ අපි දැන් තේරුම් ගත යුතුයි, ජාතියක් හදාගත්තොත් ඒ ජාතියට අදාළ ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාව වෙනස් කරන්න පුළුවන්ද? වෙනස් කරන්න බෑ. එහෙනම් දෙවියෙක් උනත් ඔච්චරයි, බ්‍රහ්මීෙක් උනත් ඔච්චරයි, මනුස්ස ලෝකේ ආයි පුදුනත් මොකද වෙන්නේ? ඇයි මේ හැමතැනම යන්නේ? මොකද්ද මේ දුවදුව යන්නේ? ශක්තියක්නේ මේ යන්නේම. අපි කියන්නේ කර්ම ශක්තිය. මොකද්ද? කර්ම ශක්තිය. එහෙනම් කර්මය කියන්නේ ශක්තියක්. ශක්තිය කියන්නේ තියෙනේවද ගෙවෙනේවද? ගෙවෙනේ. වෙන කර්ම ශක්තිය දේව කර්මයක් වුණත්, බ්‍රහ්ම කර්මයක් වුණත්, මනුෂ්‍ය කර්මයක් වුණත්, ඔය මොන කර්මයක් වුණත් පින්තුණි කර්ම ශක්තියක් නම් ශක්තිය යොදවපු දැන ඉඳන් ශක්තිය තියෙනවද ගෙවෙනවද? ගෙවෙනවා. එහෙනම් මේ ශක්තිය අරගෙන දිව්‍ය ලෝකෙ ගියත් දිව්‍ය ලෝකෙ දෙවියගේ ශක්තියත් ගෙවෙනවා. බ්‍රහ්මයේ ශක්තිය ගෙවෙනවා. කාලේ පොඩ්ඩක් වැඩි අඩු වෙනවා. නමුත් ඔය කොහේ ශක්තියක් ගොඩනැගුවත් ඒ ශක්තිය හද මොහොතේ ඉඳන් ගොඩනැගිච්ච මොහොතේ ඉඳන් මොහොතක් මොහොතක් පාසා ගෙවි ගෙවි විනාශ වී යනවා. එහෙනම් සදාතනික සුවයක් තියනවද? සදාතනික දෙයක් නෑ පිංගතුනි. එහෙනම් මේකේ ඉපදි ඉපදි චුත වෙවි වීවි කොහේ හරි පිංගතුනි දුක් විඳ තැනක් හදනවා මිසක් වෙන දෙයක් තියනවද? වෙන දෙයක් නෑ. එහෙනම් භව තණ්හා, එහෙනම් භවගාමීවිට ඇති විශේෂ කැමැත්ත පිංගතුනි නිකම් අයින් වෙලා යනවද නැද්ද? යනවා. අපි අතීතයේත් පිංගතුනි හිටියා, දෙවි වෙලා, බ්‍රහ්ම වෙලා, මනුස්ස වෙලා, එදත් දිවිල ගියා, අද මනුස්ස වෙලා ඉන්නවා, ඇස් පනාපට ගෙවි ගෙවි යනවා. මේ වගේ දෙවියෙක් හරි බ්‍රහ්මයෙක් හරි මනුස්සයෙක් හරි මේ භවය තුල ගොඩනගන්නේද? ඒ වෙන්නේ එකම දේ තමයි, ගෙවි ගෙවි විනාශ වී යනවා. එහෙනම් මේ තුන් ලෝකෙම අතීතෙත් නෑ, වර්තමානෙත් නෑ, අනාගතෙත් නෑ සදාතනික දේවල්. බුදුහාඳුරෝ කියනවා ගෝම බින්දුපු සූත්‍රයේදී, මහණනි මේ ගොම බින්දු තරම්වත් තැනක්, මේ ගොම කොට තරම්වත් තැනක් ලෝකේ කොහෙරි තියෙනවා නම් සදාතනිකව මිනිස්සුන්ව සුවෙන් ඉන්න. එතනට යන්න මාර්ගය අති දුෂ්කරයි. දැන් මේ ලෝකේ තියෙන තන කෑල්ලක් මේ ගොම දැම්බත් තරම් විතරයි ඇති. හැබැයි එතනට යන්නේ එක ඉතා දුෂ්කර කාර්යයක්. ඔන්න දුෂ්කර කාර්ය කරන්න කියලා මම කියනවා. එහෙම තැනක් හරි ලෝකේ තියෙනවා නා. එහෙනම් මහාන මේ ගොම දැම්බ තරම්වක් තැනක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. සදාතනිකව මිනිස්සුන්ව සුවෙන් ඉන්න. අන්න ඒකින්ද මම කියනවා මේ ලෝකෙන් මිදිලා යන්න කියලා. එහෙනම් බලන්න පිඟුතුනි, ඔන්න ඔය වගේ ලෝකයක් අතීතෙත් නෑ, වර්තමානෙත් නෑ, අනාගතෙත් නෑ. එහෙනම් පිඟුතුනි මේ ලෝකෙ කොහේ කරක් ගැහුවත් සදාතනික දෙයක් නෑ, සුවයක් නෑ, සැනසීමක් නෑ. එහෙනම් මේකට විශේෂ කැමැත්තක් තියෙනවා නම් ඒක ඇවිල්ලා හිස් හුදකලා පුස්සක් බවටම පත් වෙනවා. එහෙනම් පුස්සකින් ප්‍රයෝජනයක් තියෙනවද? නෑ. එහෙනම් වටිනාකමක් දෙන සුසු නෑ, හොඳයි කියන සුසු නෑ, වටිනාකමක් නියම කරන්න සුසු නැති හින්දා අන්න බුදුරජාණන් කියනවා ඒකෙන් මෙදෙන්න කියලා භවතන්හා. ඊට පස්සේ තව කාර්යයක් එනවා. අනේ ඉතින් ආයිතින් කොහේ උප්පැත්තියක් තියෙනවද? ඉන්නකම් කාලවිල ජොලියේ ඉන්න ඕන. විභවතන්හා, ඒ කියන්නේ නැවත නැවත මේ පරිසන්තර දනක් නැහැ. මේ ඉන්නකම් කාලවිල චූර්ණ වෙලා ඉන්න එක තමයි වැඩේ. ඔන්නෝම කියලා පිංගුතුනි අපිට තියෙනවා ඊට පස්සේ ආපහු තව එක තණ්හාවක්. එකට කියනවා විභව තණ්හා. එහෙනම් භවයකට නෙමේ හම්බෙච්ච එකේ කාලවිල ජොලියේ ඉන්න ඕන. එහෙම කට්ටි ඉන්නවද නැද්ද? එහෙම ඉන්නවා. එහෙනම් හම්බෙලා කාලබිල ජොලියේ ඉන්න ඕන. හම්බෙච්ච කාලබිල හිටිට කමන්නේ නැහැ. ජොලියේ ඉන්න ඕන. ජොලි හිටපු කට්ටි ඉන්නවද? ජොලි හිටපු කට්ටි ඉන්නවද? කවුද ඉන්නේ ජොලියේ හිටපු ඉන්න කට්ටිය? ජොලි ඉන්න කට්ටිය ලෝකේ ඉන්නවද? ජොලියේ ඉන්න උත්සාහ කරනනේ. ජොලි හිටින නම් ආ ජොලි ඕනේ නැහැ නේ. හැමෝම කරන්නේ හැමදේම ජොලියේ ඉන්න උත්සාහ කරනවා. බලන්න මං අර කියපු ප්‍රශ්න ටික හිත ඇතුළේ නැද්ද? ජොලියේ ඉන්න කියලා නෝණෙක් හදාගත්තොදින් ඒ ජොලිය ආසේ බයක් නැද්ද? ජොලියේ ඉන්න කියලා මහත්තයෙක් හදාගත්තොදින් ඒ ජොලිය ඇත්තේ බයක් නැද්ද? ජොලියේ ඉන්න කියලා දරුටයක් හදාගත්තා, දැන් පස්සේ දුවනවා පපුව අල්ලගෙන. ඒ ඇයි? පණ බය. දැන් කොයි ජොලියක් තියෙන්නේ? ජොලියක් තියනවද? ජොලියේ ඉන්න එක ළමයෙක් හදාගත්තා, කුසට ආපු දවසම බයයි. ඇයි බයයි? හොඳ එකෙක්ගේද මන්දබුද්ධ එකෙක්ගේද? ඔය බය නැද්ද? ඔය බය නැද්ද? කුසට ආපු දවසෙන් පණ බයයි. ජොලියෙන් හදාගත්තේ කුසට ආපු දවසෙන් බයයි. එන්නේ හොඳ එකෙක්ද මන්දබුද්ධ එකෙක්ද?
හොඳ එකෙක් ආවොත් නම් ජොලිද? දැන් මන්දබුද්ධ කෙනෙක් ආව කොහොම ජොලියක් නෑනේ. දැන් හොඳ එකෙක් හම්බ වෙනවා. දැන් ජොලිය දීන්න බෑ. කොහොම බලන්න හොඳ උන් හම්බෙච්ච ජොලිය ඉන්න කට්ටිය. දැන් මන්දබුද්ධක ඉන්න එකට වැඩිය මහා බයක් තියෙන ජොලිය ඉන්නේ. අර ජොලිය ඉන්න හොඳ එකක් හම්බෙච්ච එක. දැන් බලන්න උදේට හැන්ද එනකම් ඔබ දරුවෝ පස්සේ මේ දුවන දුවිල්ල මොන පොඩි පහේ දුවිල්ලක් දුවන්නේ? ඈ දුවල දුවල බේර ගන්න බැරුණාට පස්සේ මොකද කරන්නේ? විනි රජ්ජාවට වරදපටවන වෙන එකෙක් පිට. ජොලියේ ඉන්න හදා ගන්නවා. හදාගෙන පස්සෙන් දුව දුව ජොලි ගන්න උත්සාහ කරනවා. හදා ගන්න බැරි වෙනකොට වරදපටවන කා පිටේද? වෙන එකෙක්ගේ පිට. යාළුවෝ හින්දාම නරක් වුණා. අල්ලපු ගෙදර දෙවුන් ඉන්න හින්දා නරක් වුණා. තාත්තා හින්දා නරක් වුණා. අම්මා හින්දා නරක් වුණා. ගෙදර ආච්චි අම්මා හින්දා නරක් වුණා. ඈ බැරි මොනොත් දැන් කියන පන්සලේ හාමුදුරුවෝ ඉඳලා නරක් වුණා කියලා. කියනවද නැද්ද? ඇයි ජොලියේ ඉන්න දුවල දුවල වැඩේ වරදර වින්ද ඇජ්ජයිනේ. ඇයි උඩ පැල්ලා මල් ගහලා පම්පෝරි ගහලා හෙන්න බලාපොරොත්තු තියාගෙන හෙන කොහමද හිටි පිස්සුවක් වගේ නේද? හිටියේ ජොලියේ ඉන්න එක හදාගත්ත එක. දැන් උන්ට ජොලියේ ඌ සම්පූර්ණ පීචි ජොලියත් ඌ නැති කරා. ඉන් නැති කරපු හින්දා දැන් විනි ලැජ්ජයි සමාජයට මුණ දෙන්න බෑ. ඒකින්ද වරදපට වුණ තව කෙනෙක් පිට. ඇත්තටම වරද වෙන කෙනෙක්ගේ තියෙන. වෙන කෙනෙක්ගේ තියෙන. වරද තියෙන වෙන කෙනෙක්ගේ නෙමෙයි, තමන්ගේමයි වරද තියෙන්නේ. ඇයි ඒ? ජොලි ඉන්නුන් හදාගත්තු හින්දා. ඇයි ඒ? අපේ එකවත් අපිට පරිහරණය අපිට අපේ එකවත් අපිට තියාගන්න බැලුව. අපේ එකවත් අපිට පාලනය කරගන්න බැලුව. අපේ එකවත් අපේ කැමැත් ඉෂ්ට කරන්නේ නැතුව අපි කොහොමද තව ජොලි ඉන්න තව එකක් හදා ඒ පාලනය කරන්නේ? දැන් ඔබේ කෙස් ගහකට පාලනය කරන්න පුළුවන්ද? ඔබේ කෙස් ගහක්වත් ඔබට පාලනය කරන්න බෑ. හැබැයි ඔබ හදනවා දරුවා කෙස් ටික පාලනය කරන්න. ඔබ හදනවා ස්වාමෘෂයාගේ බහාරයා කෙස් ටික පාලනය කරන්න. පුළුවන්ද? මොනතරම් පිස්සුවද? ඉතින් මේ පිස්සුව අපි කරාද නැද්ද? දැන් කරමින් ඉන්නවද නැද්ද? මොන දහංගෙට දැම්මත් මොන විදියට දැඟල ලොප්පින්කොත මේක කරන්න බෑ. අන්තිමට උත්සාහ කරලා වීරය කළා දැඩි මහන්සියක් වෙලා දැඩි වෙහෙසකටපත් වෙලා දැඩි ගින්නක් කාලා අන්තිමට ජීවිතෙන් සමු ගන්න දවසට අර මහා ගින්නම දාහෙම හිතට පත් වෙලා අන්තිමට කැමැති වුණත් අකමැති වුණත් භවයක් තියෙනවා කවුවත් නැහැ කිව්වත් බුදුහාමුදුරු දේශනා විදියට පින්වතුනි මගපලකට පත් වෙලා නිවන් දැකලා නැත්තම් පින්වතුනි එයාට යන්න තැන් දෙකක් තියෙනවා. මගපලකට පත් වෙලා නැත්නම් යන්න තැන් දෙකයි, පත් වෙලා නම් යන්න තැන් ඒකයි. පත්වච්ච එක පූර්ණ කරන්න යන තැනක් නැහැ. සදාතක සුවේ මේ දුකෙන් නිදහස් වෙලා නිවනට සාක්ෂාත් වෙලා. එහෙනම් පින්වතුනි අන්න මගපල්ලට පත්තර නැත්තම් තැන් දෙකයි. ඒ තමයි දුගතිය හෝ සුගතිය. බුදු දේශනාවට අනුකූලව සුගතිය හෝ දුගතිය අනිවාර්යයි මගපල්ලට පත්තරලා නැත්තම්. මගපල්ලට පත්තරලා තිබුණොතින් සෝවාන් ආදී මගපල්ලට පත්තරලා තිබුණොතින් එක තැනයි. ඒ තමයි සුගතිය. එහෙනම් අන්නේ සුගතියේ ඉපදුනත් දුගතියේ ඉපදුනත් දැන් අපි දන්නවා මොකද වෙන්නේ කියලා. සදාතක තියාගන්න පුළුවන්ද? දැන් සෝවාන් නක්ල සුගතිය උපදිනවා. ඒ සෝවාන් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා හදා දෙනකද ඒක? එතනත් ගෙවෙනවා, ගෙවිලා ගෙවිලා ආපහු මේ තුමේ කාම ලෝක හිර වෙන්න සිද්ධ වෙනවා. සෝවාන්ලා සුගතිය ඉපදලා දිව්‍ය ලෝකෙ ගියා කියලා එහෙ පින්තු ලස්සන කාන්තාවක් දකිනකොට අර කාම හැඟීම් ලැබිලා පින්තුනි ඒකට බොරකන් නැතු වෙන්නේ නැහැ. දැන් ඔබ කතාවක් දකිනකොට මහ පිනක් කරලා කාන්තාවක් හරි ලස්සනලා අර සතරවන් දිව්‍යයන් මැද ඉපදිලා අන්තර ඒ හතර දෙනා පොර කාලා සක්ත දිව්‍ය ගාවට තරන් ගිහිල්ලා සක්ත දිව්‍යකට බොළ හතර දාන මේක මගේ. දැන් එහෙත් පස්සේ දිව්‍යද නැද්ද? එහෙත් බෙදා ගන්න ලං කර ගන්න මේ දැන් සක්ත දිව්‍ය කියලා කියන්නේ කාම සම්භෝගී ජීවිත හොඳටම ගත කරන කෙනා. යාට හොඳ හොඳ ටික ඔක්කොම හම්බෙලත් අර වගේ අලුත් එකක් හම්බෙච්ච ගමන් එයා තමන්ගේ වසඟයට ගන්න බලන්නේ ඇයි? අර කොච්චර හිටියත් එයා කැමැත් ඉෂ්ට වෙලා නෑ. යා කාම විඳිනවා නමුත් කැමැත් ඉෂ්ට වෙලා නෑ. කැමැත් තමයි සුවේ, සදාතන සුවේ නිවීම. ඒ සුවේ නිවීම නැති හින්දා එයාට අලුත් එකක් දැක ගමන් පිංගුතර මොකද හිතෙන්නේ? මේකට වැඩි සපක් ඇති අරකේ. හිතනවද නැද්ද? හිතන අපිත් හිතන්නේ. අපිට මොනතරම් දේවල් තිබුණත් අලුත් දෙයක් දැක ගමන් හිතෙනවා මේකට වැඩි අරක හොඳයි, මේකට වැඩි අරක හොඳයි කියලා. කීයක් මාරු කරාද? වැඩ කීයක් මාරු කරාද මේකට වඩා අරක හොඳයි කියලා? ඉපදිච්ච මතක දැන් දවසින් දම් පිඟුතුනි මේකට වැඩි අරක හොඳයි කියලා එක එක වැල්ලුවා. ඒකට වැඩි මේක හොඳ එකක් තම වුණාද? නෑ. අදටත් දාම හොයනවා තියෙන එකට වැඩි හොඳ එකක්. තියෙන එකට වැඩිය හොඳ එකක් හැමදාම හොයනවා. ඔය හොය හොය වෙහසෙනවා, හොය හොය මහන්සි වෙනවා, හොය හොය කටුකනවා, කටුකා ලං කරගන්නවා. ලං කරගත්තට පස්සේ මෙරොරක් නෑ. ඒක තමන් බලාපොරොත්තු වෙච්ච සුවේ තමන්ට හම්බෙලා නෑ. ඒකෙන් ආයි හොයනවා. ආයි හොය හොය පිංගුතුනි බලනවා තියෙන එකට වඩා හොඳ එකක් හොයනවා.
ඉතින් සසර ගමනම් පිංගුතුනේ අපි හෙව්වේ මොකද්ද? තියෙන එකට වැඩිය හොඳ එකක් හම්බෙලාද? තියෙන එකට වැඩිය හොඳ එකක් හම්බුණා නම් අපි මෙතන ඉන්නවද? අපි මෙතන නැහැ. එහෙනම් ඔන්න තියෙන එකට වැඩිය එකක් හොඳ එකක් හොය හොය මේ සංසාර ගමනම් පිංගුතුනේ ඔන්න ඔය තැන් තැන් වල හාවිවි මොහවිවි ආවද නැද්ද? ඒක එක තැන් වල හාවිවි මොහවිවි සංසාර ගමනම් ආවද නැද්ද? ආවා. අන්නේ තැන්වල ඒ තැන්වල හාවිවි මුහවිවි ආපු හින්ද කිව්වා තණ්හා කියලා. ඒ තැන්වල හාවෙච්ච හින්ද කිව්වා තණ්හා කියලා. කාලයක් පින්තුනේ මනුස්ස ලෝක හොඳයි කියලා. එහෙනම් මනුස්ස ලෝකෙට හාවෙලා හිටපු හින්ද පින්තුනේ මනුස්ස ලෝකෙ කෙරෙහි තණ්හාවක් තිබුණා. කාලෙට තම දිව්‍ය ලෝක හොඳයි කියලා. එහෙනම් දිව්‍ය ලෝකෙට වැඩ පිළිලා හදනවා පින්තුනේ. කාලයක් තුනක් දිව්‍ය ලෝක පිළිබඳව තණ්හාව. කාලයක් බ්‍රහ්ම ලෝක හොඳයි කියලා හිතනවා. බ්‍රහ්ම ලෝකෙට පිංගුතුණී අර හේතු ටික හදනවා. ඒකට කිව්වා බ්‍රහ්ම ලෝකෙ පිළිබඳව තණ්හාව කියලා. ඒ තණ්හාව නිසා එහෙම දුවනකොට දන්නේම නැතුව ඒක කරගන්න බැරි වෙනකොට ප්‍රාණඝාත කළා හරි ඒක කරන්න බලනවත් නැද්ද? Tamanට අවශ්‍ය කරන්නේ කරගන්න හොඳින් හෝ නරකින්. හොඳින් try කළා බැරි පාර වෙහෙසටපත් වුණාට පස්සේ නරකින් මේක කරගන්න ඕන. එහෙම පිරිසක් ඉන්නවද නැද්ද? කියනවා. එහෙනම් නරකින් කරනවා කියලා කියන්නේ ප්‍රාණඝාත කළා හරි කමන්නේ මේක කරගන්න ඕන. හොරමර වංචා කළා හරි කමන්නේ මේක කරගන්න ඕන. සුරාසු දුරාචාර කළා හරි කමන්නේ මේක කරගන්න ඕන. අන්න දන්නේම නැතුව පිංගතුණි අර තණ්හාව බැඳීම ඒ මුහුවෙච්ච ගතිය නිසා පිංගතුණි ඒක ඉෂ්ට කරලා පුළුවන් මානසික මට්ටම හදාගත්තා පල්ලෙහා මට්ටමකට. එහෙනම් ඒ පල්ලෙහා මට්ටමේ හිත අපිව අරගෙන යනවා කොහෙටද? සතර අපායකට. එහෙනම් බලන්න පිංගතුණි මේ තණ්හාව අපිව හැමතැනම මොකද කරේ? නාත කරාද අනාත කරාද? අනාත කරා. එහෙනම් තණ්හාව කියන්නේ ඇසුරු කරන්න සුදුසු එකද නුසුදුසු එකද? නුසුදුසු එක. එහෙනම් නුසුදුසු මේ තණ්හාවෙන් මිදෙන්න ඕන. තණ්හාව කියන එක නිකන් හැදෙන්නේ නැහැ. තණ්හාව කියන එක නිකන් හැදෙනවද? නෑ පිංගතුණි, තණ්හාව කියන එක නිකන් හැදෙන්නේ නැහැ. ඒකත් පිංගතුණි 108කට වෙන් වෙනවා. රූප තණ්හා, රූප ශබ්ද ගන්ධ රස පහස. එහෙම කියලා පිංගතුණි ස්පර්ශ කියලා 6කට වෙන් වෙනවා. නේ? ඒ 6 ඊට පස්සේ පිංගතුණි අතීත වර්තමාන අනාගත කියලා ආයෙ 3කට වැඩි වෙනවා. ඊට පස්සේ අභ්‍යන්තර බාහිර පිංගුතුණි කියලා ඔහම ආයි දෙකකට වැංගුලා ඔහම ගිහිල්ලා පිංගුතුණි 18 වරද්දක 36යි. ඊට පස්සේ පිංගුතුණි ඕකාපහු වැඩි වෙලා තමයි පිංගුතුණි 108ක් වෙන්නේ. මට ඒක හරියටම මතක නැහැ. ඔහම 108ක් දක්වා පිංගුතුණිගේ පොළුල් වෙනවා. ඕක පොළුල්ලා ගිහිල්ලා ඔන්න 108ක් පද්ධතිය නිර්මාණය වුණා තණ්හාව කියලා මූලික දෙයක්. එහෙනම් මේ තණ්හාව නිරෝධය කිරීම තමයි අර 108ක් මුල බන්ධනත් විනාශ වෙලා යනවා. ඒකට කියනවා නිවන කියලා. ඒකට කියනවා ඔන්න 108කින් ගැට ගැහෙච්ච තණ්හාව නැමැති මේ මහා දුකට හේතුව පිංගතුණි නිරෝධ කරපු තැන මොකද්ද කියන්නේ එතනට? එතනට කියනවා නිවන කියලා. එහෙනම් නිවනටපත් වෙන්න තණ්හාවෙන් අපි අයින් වෙන්න සිද්ධ වෙනවා. තණ්හාවෙන් අයින් වෙනවා කියලා කියන්නේ පිංගතුණි බඩමුට්ටු වලින් අයින් වෙන එක නෙමෙයි. මේක කට කැරෙනකම් කිව්වත් මේක තේරුම් ගන්න නැහැ. මගේ අතලොස්සක් විතරයි තේරුම් ගන්නේ. මිනිස්සු තමයි නිවන් දකිනු කියලා කියන්නේ බඩමුට්ටු ටික අයින් කරන එක කියලා. බඩමුට්ටු ටික අයින් කරන එකක් නිවන කියන්නේ තව එකක්. බඩමුට්ටු ටික අයින් කරලා ඉන්නකොට නිවන් දකින්නවා නම් ඉක්මනටම නිවන් දකින්නේ මේ ගෙදර ඉන්න උන් ටික දාලා රට යන උන් ටික. රට යන උන් ටික ඔක්කොම දාලා මේ දැන්. රට යන ටික ඔක්කොම දාලා තමයි යන්නේ. ගෙදර දාලා මේ දැන් ඔක්කොම ටික. මොන තරම් යන්නේ රට යන උන්? උන්ට තමයි අවම දේවල් ඉන්නේ. ඇඳුම් කෑදේ තුරක් විතර අර යන්නේ. නෝනත් ගෙදර, මහත්තයත් ගෙදර, අම්මා තාත්තත් ගෙදර, දරුවෝ ටිකක් ගෙදර, මේ ලංකාවේ දාලා. ඔය බඩමුට්ටු හැමදේම ලංකාවේ දාලා පින්තුණි රට යන එක මොන තරම් යන්නේ? එහෙනම් මෙතුණි ඔය බඩමුට්ටු අයින් වෙලා නිවන් දකින්න පුළුවන් නම් අපිට කලින් නිවන් දකින්න කවුද? පිටරටුණු ටික. එහෙනම් බඩමුට්ටු ටික අයින් ගන්න එක නෙමෙයි නිවන කියලා කියන්නේ මෙන්න මේ බඩමුට්ටුත් එක. මේ අපේ ඝනදුනුවක් තියෙනවා. ඔන්න ඝනදුන අපි හදාගත්තේ මොකද්ද? අර පිස්සුවෙන් හදාගත්තකක් තියෙනවා. ඒක වටිනාකමක් නියම කරන්න සුදුසු නැති විදිහකට හිතින් වටිනාකමක් හදාගෙන. අන්නේ හිතින් හදාගත්ත වටිනාකම අයින් කරලා දාලා බඩමුට්ටු ටික තියෙන්න ඕන පරිහරණය කරන්න සිද්ධ වෙනවා ජීවත් වෙලා ඉන්න එක. ගෑප් පිංගුතුනේ තියෙන්න ඉන්නකන් ජීවත් වෙන්නේ. හැමෝටම මහාන වෙන්න බෑ. මහාන වෙන්න බැරි හින්දා එයා මහාන වෙන්න බැරි නම් එයා පිංගුතුනේ ජීවිතේ ගත කරන්න යම් අධ්‍යාපනයක් හදාගන්න ඕන. ඒ අධ්‍යාපනයේ ඒ කාලේ කරන්න ඕන, රස්සාවක් කරන්න ඕන, සලිට ඉතුරු කර ගන්න ඕන, පිංගුතුනේ ගියක් දොරක් හදාගන්න ඕන, පිංගුතුනේ තව හම්බෙලා තියෙන වාහනයකුත් ගන්න ඕන. තවත් හම්බෙලා තියෙනවා නම් එයාට ඒ ලැබෙන පිනට. ඒ මහන්සිය ප්‍රතිඵලය ලැබෙන්න තමන්ට පිනට. ඒ පිනට ලැබුණාකට තවත් බින්දුත සල්ලි තියෙනවා නා. ගේ ඒසී කරකට ප්‍රශ්නයක් නැහැ. දැන් මේක බින්දුතුනේ ඒසී කරලා තියෙනවා නම් අපිට මේ දාඩිය පෙරෙන්නේ නැහැ. ඉතින් කොච්චර හොඳයිද? ඉතින් සල්ලි දෙන ඒසී කරගන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. බඩමුට්ටු ප්‍රශ්නයක් නැහැ.
හොඳ වාහනයක් අරගෙන දැන් සම්මත හොඳ වාහන තියෙනවා සුභෝභෝගී වාහන සල්ලි දෙනවා ඒ වරම් පරිහරණය කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් පින්වතුනි ඕකට විශේෂ කැමැත්තක් තියාගන්න එපා. මොකද කැමැත්ත? අන්නේ කැමැත් තියෙන කෙනාට තමයි පින්වතුනි මේක පරිහරණය කරනකම් එයාට ඇතුළේ පිච්චෙනවා. දැන් පින්වතුනි බලන්න අපිට අපේකට වැඩිය අපි පිච්චෙන අනුන්ගේට කොච්චර පිච්චෙනවද? ඇයි ඒ? අපි උත්සාහ කරන අපි වීරයෙක් කරා සසර ගමනේ පින්වතුනි එහෙම දේවල් ලබන්න අපි පින් කරලා නැහැ. ඒ අවශ්‍ය කරන ශක්තිය හදලා නැහැ. ඒ ශක්තිය හදාගත්තු කට්ටිය ඒ පරිහරණය කරනකොට අපි මේක වෙච්ච සිද්ධිය බලන්නේ නැතුව හම්බෙලා පරිහරණය කරන උන්ට බයිනවා නේද? බයිනවා. දැන් බලන්න මේ ප්‍රදේශයේ දැන් මේ රටේ විහෙර විහාර කීයක් තියෙනවද? හාමුදුරු කීයක් ඉන්නවද? දැන් හැම තැනටම පින්වතුනි ඒ මට්ටම ලැබෙනවනේ. දැන් බුදු සාදනක මෙහෙට දැන් කොළඹ නුවර හැම්පැත්තේ මිනිස්සු හොයාගෙන මෙහෙට ඇවිල්ලා පූජා කරලා යන්නේ. දැන් ඒ පන්සල් කීයක් පාස් කරගෙනවද? කීයක් පාස් කරගෙනවද? දැන් මේ පන්සල දැන් පිටරටින් නම් මිනිස්සු සකහනයක් කරන මේ පහුගිය කාලේ පින්වතුනි සත්‍ය නිමානතාලේ සත්‍ය මේ මිනිස්සු පන්සලේ ඔය ජර්මන්ලි ඉන්න මේ කට්ටියක් ඉන්නෝ ඒ වගේ තැන් දංගල ඉන්න කට්ටිය ඉන්න මරකට නිවාඩු දාලා ඇවිල්ලා මේ පන්සල වල නැවතට පින්වතුනි මේ කුණුඩක් පින් අස්කර කර ඉන්නවා අපේ උන් දැක්කලා ආපෝ මේ වැඩ කරන එක්කලි දන්නේ. නමුත් එහෙම ඒ යකු මේ නිකන් මිනිස්සු නෙමෙයි හොඳට මේ අපේ ගම්මසල්ල දින ගන්න පුළුවන් මිනිස්සු සමහර මිනිස්සු ඇවිල්ලා ටොයිලට් හොදලා යනවා. දැන් අපේ උන් දැක්කම නහය වහ යන උන් ගාව. හැබැයි උන් ගන්න ටොයිලට් එක හොදනවා. ඒ මේක වටිනාකම දැක්කට පස්සේ පින්වතුනි ඒගොල්ලන්ට ඒ ලැබිලා තින්නේ මොකද කියලා දකින්නවා. දැකලා පින්වතුනි ලැබීම අත්හැරගන්නේ. ඒගොල්ල තව තවත් පින්වතුනි ඒකට අවශ්‍ය කරන ශක්තිය හදා ගන්නවා. එහෙනම් අච්චර දුර ඉන්න පිරිස පන්සල් වෙහෙර විහාර කොච්චර පහු කරලාද මේකට එන්නේ? මේකට තමයි මං කියන්නේ. ඒ වගේ ලැබෙන්නේ ගොඩාක් දැන් තියෙනවා. සමහරක් කාලාට මේ මිනිස්සු ඒ තැන් වලට ඇවිල්ලා පූජා කරලා යනකොට ඒගොල්ලෝ බොහෝ වෙහෙර විහාර සමහරක් වෙහෙර විහාරවල පින්වතුනි දාන වේලවත් හරියට ලැබෙන්නේ. දැන් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැනේ. මිනිස්සුකට මොකක් හරි හේතුවකට අමතක වුණොත් මිස නැත්තම් බා විශේෂ හේතුවක් වුණොත් දෙන්න බැරි වුණොත් මිස පිංගුතුනි 365 දවසේ පිංගුතුනි ඔය දෙවේලෙම දාන අපිට ලැබෙනවා. ගිලම්පස් ටික අපිට ලැබෙනවා. හැබැයි පිංගුතුනි දවසේවත් ඕක ලැබෙන්නේ නැති වෙහෙර විහාර කීයක් පාස් කරන්ද ඔය මිනිස්සු මෙතනට එන්නේ? ඇයි ඒ? ඒ ඒ ඒ ඒ ඒ කියන්නේ සමහරක් භික්ෂුන් වහන්සේලා බව ඉන්නවා. දැන් අපි දන්නවා මේ සිවිලි මහරහතන් වහන්සේ ගියේ දැන් දාන ලැබෙනවා. ආයි දෙවියෝ හරි විමන් පහල කරගෙන ඇවිල්ලා දානේ දෙන ඒ උනා සතර ගමන කරගත්තු පිනා. හැබැයි පින්වතුනි බුදුහාඳුර වඩන කොටත් බලනවා සිවිලි මහරහතන් වහන්සේ ඉන්නවද? දැන් බුදුහාම ලැබෙන්නේ නැත් එකක් නෑ. නම බුදුහාමර ලැබෙන්නේ නැති කාලයක් තිබුණානේ. නම බුදුහාඳුරට ඒ ලැබීම ඔක්කොම තිබුණා. උන්වහන්සේ පිරිසක් එක්ක වඩන කොට බලනවා දුෂ්කර පාරක් තියෙන්නේ. කාන්තාරයක් තියෙන්නේ. වඩින්නේ කොහොමද? සිව්පස හම්බෙන්නේ නෑ. නමුත් බලනවා සිවිලි මහරහතන් වහන්සේ වඩනවාද? ඒ කියන්නේ උන්වහන්සේ වඩනොත් නම් දානේ වර්ධින්නේ නෑ. ඒකින්ද ඒ වගේ විශේෂ පින්කම් කරපු අය පින්තුණි අපි අතර ඉන්නවා. අන්නේ අපි අතර ඉන්නකොට එයාලට පින්තුණි ලැබෙන්න තියෙන ටික කොයි සක්වලක හිටියත් ලැබෙනවා. දැන් ඕකට පිටින් ඉන්න එකේ කොරල වැඩක් තියෙනවද? බැලල වැඩක් තියෙනවද? මතක තියාගන්න අනුන්ට ලැබෙන එකට කවුරු හරි පින්තුණි අනුන්ට ලැබෙන පිනකට ගරහනව නම් ඒකගේ විනාශය තරම තියෙනවා. මොකද පිනට ලැබෙන එකට කාටවත් ගරහන්න බැ. බලන්න දේවදත්ත හාමුදුරුවෝ පිළිබඳ ඇත්ත දැනගත්තාට පස්සේ රජුරු ඈ ඊට පස්සේ ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉන් අහනවා හාමුදුරුවෝගෙන් අහනවා මේ මට මතක නැහැ රහතන් වහන්සේ කවුද කියලා. ඇවිල්ලා අහනවා පින්වතුනි දැන් අපි නොදනුවත්ව ඒ කාලේ දේවදත්ත හාමුදුරුවෝ හිටපු කට්ටිය දානමාන පූජා කළා. දැන් අපි මොකද කරන්නේ? දැන් අපි ඒක මේ නවත්තනවද කියලා අහනවා ඇවිල්ලා. එතන බුදුහාමුදුරුවෝ උත්තරේ මොකද්ද? දැන් දේවදත්ත හාමුදුරුවෝගේ දානමාන ලැබෙන්නේ නිකන්ද? නෑ, උන්වහන්සේ පෙර සසරේ මහා පිංකල තිනෙහිඳ පිංතුනේ උන්වහන්සේ ලැබෙනවා. දැන් බුදුහාමුදුරුවෝත් මේ අයිතියක් නැහැ උන්වහන්සේ ලැබෙන දේ වළක්වන්න නවත්තන්න. උන්වහන්සේ කියනවා නෑ අපි ක්‍රියාත්මක වෙන දෙයක් නැහැ. උන්වහන්සේ ලැබෙන ටික ඒ විදිහට ලැබේ. නමුත් ධර්මතාවෙන් යුක්තව වෙන්න තියෙන දේ වෙයි. ධර්මතාවයකින් වෙන්න තියෙන දේ වෙයි. අපි ලැබෙන එක නවත්තන්න අවශ්‍ය නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ ආදර්ශ මේකද කියලා දෙනවා. කෙනෙකුට ලැබෙන තියෙන දේ වළක්වන්න බෑ. එයා හොඳින්ද නරකින්ද ලබාගත්ත කියලා ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. එයා කරපු විදිහට යාට ප්‍රතිඵලය තියෙනවා. නමුත් කෙනෙකුට ලැබෙන එක වළක්වන්න ලැබෙන එකට ගරහන්න අපිට හැකියාවක් නැහැ. නමුත් අද අපේ කාට හරි දෙයක් ලැබෙනවා නම් මොකක් හරි කියලා ඒකට ගරහනවද නැද්ද? ගරහනවා. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඒක නා ලැබෙනවා, ලැබෙන දේ පරිහරණය කරනවා. ලැබෙන දේ පරිහරණය කරන විදිහට මොකද වෙන්නේ? එයාට එකින් යහපතක් සිද්ධ වෙනවා. දැන් මට ලැබෙන්න ගත්තොත් මන් ලැබෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මන් ලැබෙන එක කොහොමද පරිහරණය කරන්නේ? පරිහරණය කරන කියලා කියන්නේ මමත් අර විදිහට මෙන්න මේ තණ්හා තුනේ මේ නැත්තම් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මෙන්න මේ තුනට වැටිලා මම මේක පරිහරණය කරනවා. මට අනුතරක් එකින්
සිද්ධනද නැද්ද? සිද්ධන. බුදුහාමුදුරු කියනවා පින්නට ලැබෙන දේ පරිහරණය කරන්න, හැබැයි විශේෂ කැමැත්තක් තියාගෙන සුසු නැහැ. සුසු නැත්නම් මොකද්ද? ඔය එකක්වත් සදාහතනික ඒවා නෙමෙයි. එහෙනම් කඩලා බෙදලා විනාශ කරලා දාන්න පුළුවන්, කැඩෙන බෙදලා විනාශ වෙන ටික පරිහරණය කරනවා කියලා කියන්නේ අපි කොච්චර මෙසේ වේවා මෙසේ නොවේවා කියලා පැතුවට එහෙම වෙන්නේ නැහැ. වෙන්නෙම අපි නොහිතන එක. ඒකින්ද බුදුහාමුදුරු කිව්වා අනිච්චයි. අනිච්ච දේවල් පරිහරණය කරනකොට තමන් පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. ඒක තමන්ගේ වැඩ. ඒක තමන්ගේ වැඩ. පිනර ලැබෙන එක පරිහරණය කරන්න, පරිහරණය කරන දේ තුල තමන් ජීවත් වෙන්න කොහොමද කියන කාරණාව දහම් ආයුධ එක්ක ගලපලා ගන්න ඕන. ඒක බාහිර කෙනෙක්ට අල්ලන්න බෑ. ඒක පරිහරණය කරන දේ තමන්ගේ අභ්‍යන්තරේ. තමන් ඒක කොහොමද පරිහරණය කරන්නේ? ඒක පිටුතුනි මේ තණ්හාව කියලා කියන්නේ නැත්තම් තමන්ගේ තියෙන පියදගෙන හොදගෙන ඉන්න එක නෙමෙයි. එහෙනම් හම්බුණාට පස්සේ පියදගෙන හොදගෙන පොලිෂ් කරගෙන ඉන්න ඕන ඉන්නකම්. ඒක හොඳ හින්දා නෙමෙයි. නමුත් ඒක එහෙම කරන්න සිද්ධ වෙනවා. දැන් අපිට පිටුතුනි මේ කයත් අනිච්චයි දුක්ඛයි අනත්තයි කියලා මේක පරිහරණය සුදුසු නෑ කියලා, ඈ මේ කොච්චර හේතුවත් කොච්චර පිය දැම්මත් නැවතර ජරා වෙනවා කියලා නාන්නතුට මොකද වෙන්නේ? දැන් මෙතන වාල්ලා ඉන්න පුළුවන්ද? දැන් දවස් දෙක තුනක් හතරක් පහ නාන්නති කික මෙතන ඇවිල්ලා හිටියොත් කටක් දතක් වදින්න තේ මෙතන ඇවිල්ලා හිටියොත් අල්ල වැටේ ඉන්නේ කෙනාට ළඟවත් ඉන්න බෑ. ඇර කට ඇරියත් ගඳත් සාරේ බෑ. ළඟ ඉන්නකොට ගඳත් සාරේ බෑ. ඉතින් පිංගුතුනි දැන් මේක මේ ප්‍රශ්නේ තිබුණා කියලා හොදන්න නැතුව පිය දාන්න නැතුව කන්න නැතුව බොන්න නැතුව ඉන්නෝ නෙමෙයි. දැන් කරන දෙයක් නැහැ. කරන දෙයක් හිඳ හදාගත්ත එක රක්ෂණය කරන්න වෙනවා, පෝෂණය කරන්න වෙනවා. ඒකට තමයි ලැබෙන විදිහට කටයුතු කරන්න ඕන. ඒකට නෙමෙයි තණ්හාව කියලා කියන්නේ. තණ්හාව කියලා කියන්නේ අන්න අර එක එක තැන්වල හොඳයි කියලා, සාරයි කියලා, වටිනවා කියලා, මාරයි කියලා, නියමයි කියලා අන්න දෙන අංක ටිකක් තියෙනවා. අන්න ඒ අංක ටික දෙන්න දෙන්න මොකද වෙන්නේ? වටිනාකම වැඩි වෙනවා. වටිනාකම වැඩි වෙන්න දන්නම නැතුව බය අසහනෙ ගින්න වැඩි වෙනවා. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන විදිහට මෙන්න මේ ලෝකෙට මෙන්න මේ වට දෙන වටිනාකමක් තියෙනවා නම්, නම්බරයක් තියෙනවා නම්, අංකයක් තියෙනවා නම්, ඔය අංක දෙන සුසු නෑ. ඔය අංක ටික නිෂ්කරන්න ඕන. නිෂ්කරන්න කියලා කියන්නේ මොකද්ද? අපි කියන්නේ නිෂ්ක්‍රීය කරනවා කියලා. ඒ කියන්නේ නැති කරලා දාන්න ඕන. නැති කරන දේ අංක ටික කරාම මොකද එන්නේ? අංක ටික නැති කර දාන තමයි වටරව මොකද එන්නේ? බින්දුව එන්නේ. බින්දුවට වටිනාකමක් තියෙනවද? බින්දුවට වටිනාකමක් නැහැ. එහෙනම් බින්දුව ඉස්සරහට ඉලක්කම් දාන දේ තමයි වටිනාකම බින්දුවට එන්නේ. බින්දුව නිකන් තියෙනකන් නිකන් බින්දුව විතරයි. කිසි වටිනාකමක් නැහැ. හැබැයි බින්දුව එක ඉස්සරහට එක එක දාන්න ගත්තොත් මොකද වෙන්නේ? වටිනා බින්දුවට වටිනාකමක් එකතු වෙනවා. වටිනාකමක් එකතු වෙන්න බින්දුව දිනට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. එක දාන්න මොකද උනේ? වටිනාකම් වැඩි වෙනවා. වටිනාකම් වැඩි වෙන්න බය වැඩි වෙනවා. බය වැඩි වෙන්න ගිනි ටික වැඩි වෙනවා. එහෙනම් බුදුහාඳුරෝ කියනවා බින්දුවේ අගේ තියන්න ඕන එකට ඉලක්කම් අංක දෙන්න යන්න එපා. එන දිය දින අංක ටික නිෂ්කරන්න. නිෂ්කල අංකය. අංක නිෂ්කරම් කල වෙන්නේ නිෂ්කල අංකය, නිෂ්කල අංක. අංක නිෂ්කරම් කද වෙන්නේ? අංක ටික නිෂ්කලහම නිෂ්කල අංක. නිෂ්කල අංක. දැන් නිෂ්කල අංක භාවයක් තියෙනවද? දැන් නිෂ්කල අංක භාවයක් නැත්තම් මොකද වෙලා තියෙන්නේ? අපි ලෝකෙට එක එක ඒවට කාම වස්තු වලට අංක දීලා. ඒ අංක දීපු හින්දා අපිට නිදහසක් නෑ. ඒව පස්සේ දැන් දුවන්න සිද්ධ වෙලා ඒ මුල් කරගෙන ගින්නක් කන්න සිද්ධ වෙලා. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? දැන් ඒවට බැල බැල ඉන්න ඕනද? නෑ, ඒවට බැල බැල ඉන්න ඕනේ මේ. එහෙනම් අංක දෙන්න සුදුසු නැති විදිහකට අංක දුන්න එක මගේ ගොංකම. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. දැන් මොකද කරලා තියෙන්නේ? දැන් දීපු අංක ටිකට වඩා අංක දෙන්න යන්න එපා. තියෙන අංක ටික පොඩ්ඩෙන් පොඩ්ඩ අඩු කරනවා කියලා කියන්නේ ජාතකේ නෙමෙයි හොඳේ. නැත්තම් මේකුව කියලා සුවාම් පුරුෂයාට කන්න බොන්න දෙන්න තුබ බලයන් ඕන තරම් කියලා ඌට කෑ ගහයි. නෝනට කෑ ගහලා බැලලා එළවයි. නැත්තම් ළමයි ටිකට කෑ ගහලා බැලලා එළවයි. නැත්තම් ගියද්දොර වැඩ කරන්න තුනේදී. ඒක නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ පිංගුතුනි අපි හිතින් දිනලා දෙනවා චන්දරාගය කියලා කියන්නේ. අහලා දෙන්නේ. චන්දරාගය කියලා කිව්වොත් ච අන්දරාග්‍ර. ච කියන්නේ චිත්තෙට අන්දයි. අන්දයට පේනවද? එහෙනම් මෙන්න මේ හිත අන්දු වුණාට පස්සේ යථාර්ථය පේන්නේ නෑ. අන්නේ මත් වෙලා හරි ෂෝක් හරි වටනවා කියලා මේක තමයි මේ ලෝකේ කරන්න තියෙන නියමක. මේක තමයි ට්‍රෙන්ඩ් එක කියලා අන්න හිතන් ඉන්න උන් ටික ඒකේ මත් වෙලා ලගිනවා. අන්න එකට කියනවා ච අන්දරාග්‍ර කියලා. එහෙනම් චිත්තය අන්ද වෙලා අන්ද කරගෙන මත් කරගෙන දරා ගන්න ස්වභාවය. අන්න ඒකයි බුදුහාඳුරෝ නැති කරන්න කියලා කියන්නේ. එහෙනම් මේ හිත තමයි හැමකටම දුවන්නේ මුල් වෙන්නේ මොකද්ද? හිත චේතනාහම් භික්කවේ කම්මම් බදාන. එහෙනම් චේතනා මුල් කරගෙන කම්මම් වදාම කර්මීය රැස් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඒකයි. එහෙනම් හිත මුල් කරගෙන තමයි චේතනා මුල් කරගෙන තමයි කර්ම ශක්තියක් කියන එක
ගොඩනැගෙන්නේ. එහෙනම් මෙන්න මේ කර්ම ශක්තිය අර වගේ වටිනාකමක් දෙන සුසු නැති දෙයකට වටිනාකමක් දෙන්න ගිහිල්ලා ඒ පැත්තේ අනුවණ ක්‍රියාවකින් ජනිත කරන්න හින්දා පින්වතුනි මේ සසර ගමනේ මුලාවෙන් මුලාවට වැටෙනවා විතරයි. එන මේ මුලාවෙන් අවදි වෙන්න, මුවාදෙන් අවදි වෙලා පින්වතුනි යථාර්ථ තේරුම් ගන්න. යථාර්ථ තේරුම් ගත්තට පස්සේ පින්වතුනි අත්හැරීමම නොවැළීමම මිදීමම සුවයක් කියලා කවදාද තේරුණා නම් පින්වතුනි අන්න එතන නිවන දැකපු කෙනා. එන ලෝකේ අල්ලගන්නේ කොච්චර භයානකද, කොච්චර අවිවේකීද, කොච්චර අසහනයක්ද, කොච්චර ප්‍රශ්න වලට හේතුවක්ද කියලා තේරුම් ගත්ත කෙනා පින්වතුනි අනේ මේ ලෝකෙට දෙන විශේෂ කැමැත්ත අත්හැරන තරමට නිවෙනවා, නොවැළෙන තරමට නිවෙනවා, මිදෙන තරමට නිවෙනවා. එහෙනම් අත්හැරීමම සුවයක්, නිවීමම සුවයක් කියලා තේරුම් ගත්ත කෙනා දැකපු කෙනා දුටුවා නිවන. නිවන මොකද්ද එතකොට? මෙන්න මේ වැඩපිළිවෙල අත්හැරලා නොවැළලා මිදලා යන ගමන තමයි නිවන කියලා දැක්කා. අන්න දැකපු නිවන ඔස්සේ ගමන් කළා. දකන නිවන ඔස්සේ ගමන් කරනවට කියනවා භාවනාමය පහතබ්බේ කියලා. එන අත්හැරීමමයි නොවැළීමමයි මිදීමමයි මෙන්න මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනත්තයි අසුරු කිරීම මහා බහන්න කියලා තේරුම් ගත්ත කෙනා පිඟුතුනි අන්න දැක්කා අත්හැරීම නොවැළීම මිදීම නිවන කියලා. එහෙනම් දුටු නිවන ඔස්සේ ගමන් කරන කෙනාට කියනවා භාවනා කරන කෙනා කියලා. එහෙනම් මුලින්ම දකින්නේ මොකද්ද? සුතමේ පහතබ්බහරා අත්හැරීම නොවැළීම මිදීම නිවන කියලා දකින්නවා. එහෙනම් ඊට පස්සේ පිඟුතුනි භාවනා මේ පහතබ්බහරා දැන් අස්සංගිට භාවනා තමයි. එහෙනම් බලන්න තියෙන විශේෂ කැමැත්ත, අහන්න තියෙන විශේෂ කැමැත්ත, ඉමින්න ලෙවකන්න පහස ලබන්න තියෙන විශේෂ කැමැත්ත තමයි මේකට හේතු කියලා දැක්කනම්. එහෙනම් දැන් අස්සරන් හිටියත් බලන්න සුදුසුද? ඇස් වහන් හිටියත් නෙමෙයි අස්සරන් හිටියත් බලන්න සුදුසු නෑ. ඇයි ඒ? බලන එකමයි හන්දාරකට හේතුව. ඇහැක් හදන්න හේතුව බලන එක. පේන එක නෙමෙයි බලන එක. හොඳේ? පේන එක විපාකේ බලන එක මොකද්ද? බලන එක තමයි සංසාර ගමනට හේතුව. පේන එක තමයි හතර ගමනේ බලපු එකේ විපාකය. සසර ගමනේ බලපු එකේ විපාකය පේන එක, බලන එකේ විපාකය ආයි ඇහක් හදන එක. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං. තින්නම් සංකති පස්සෝ පසපච්චා වේදනා තණ්හා උපාදාන භව බබත්‍යා ජාති. අන්න ඇහක ජාතියක් හදන වැඩපිළිවෙල තමයි චක්කුම් පටිච්ච රූපේච කියලා විග්‍රහ කරන්න. චක්කුම් පටිච්ච රූපේච, චක්කුම් පටිච්ච, චක්කු කියන්නේ හැට, පටිච්ච කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා, රූපේච රූපේට. එන චක්කු කැමැත්තෙන් රූපේට බැඳුනට පස්සේ උප්පජ්ජති චක්කු විඥානං. අන්න හැදෙනවා, එකතු වෙනවා. මොකද්ද මේ හේතුඵල නිසා? මොකද්ද එකතු වෙන්නේ? චක්කුම් පටිච්ච රූපජ්ජති චක්කු විඥානයක්. එහෙනම් ඥානයක් පහළ වෙනවා, විඥානයක් පහළ වෙනවා. අන්න මේ විඥානයේ පින්වතුනි විඥානය කියලා කිව්වෙ මොකද්ද? ආර්ය ධම්මතුල විඥානය කියලා කියන්නේ මොකද්ද? විකෘතු ඥානය. විකෘතු ඥානය මේ ඇහැ හොඳ හින්දා, ඇහෙන් බලන එක හොඳ හින්දානේ පටිච්චලා වැඳෙන්නේ. එතරම්ද ගොඩනැගෙනවා උප්පජි චක්කු විඥාන තින්නම් සංකති පස්සෝ. අන්න වැඩ පිළිල පටන් ගත්ත ඇහැක් හදන වැඩ පිළිල පසපච්චා වේදනා වුණා. එන වීමක් දනවනවා. සුඛ වේදනාවක් හරි දුක් වේදනාවක් හරි දනවනවා. එහෙනම් තින්නම් සංකති පස්සෝ පසපච්චා වේදනා තණ්හා. අන්නේ දුක් වේදනාවේ ප්‍රතික්ෂේප කරනවා, සුඛ වේදනාවේ ඇලෙනවා. එහෙනම් අන්න උපජ්ජක් වේ පසපච්චා වේදනා තණ්හා වෙලා උපාදාන. අන්න දැන් ආසන්න සකස් කරගත්තා, උපාදාන කරගත්තා, උපාදාන පච්චා භව. අන්න දැන් ඇහැක ජාතියක් භවයක් හදන්න, ඇහැක් මුල් කරගෙන භවයක් හදන්න අවශ්‍ය කරන පරිසරය අපි හදලා ඉවරයි. භවපච්චා ජාති. අන්නේ ශක්තියත් එක ජාතියක් හදනවා. ඒ ජාතිය දිව්‍යයක් වෙන්න පුළුවන්, බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්, මිනිස්සෙක් වෙන්න පුළුවන්, තිරිසන් සතෙක් වෙන්න පුළුවන්, නැත්නම් ප්‍රේතෙක් වෙන්න පුළුවන්, අසුරෙක් වෙන්න පුළුවන්, නිරේ වෙන්න පුළුවන්. ඔය කොහේ හරි ඉපදෙන්න පිළිතුර අවශ්‍ය කරන ශක්තිය ඇහැමුල් කරගෙන නැගුණා. හැබැයි කොහේ ඉපදුණත් බාබච්චා ජාති, ජාතියක් ඔය කොට නැගුවත් ජාතිපච්චා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. ඒව මේව තස්ස කේවලස්ස දුක්ඛ කන්දස සම්මුදය හෝති. අන්න මහා දුක්ඛඳක උරුමකාරය බවට පත් වුණා. එහෙනම් ඔන්න ඔය විදිහට පිංගුතුනි ගොඩ නැගෙන යම් වැඩ පිළිලක් තිනවන නම් ඔන්න ඔය වැඩ පිළිල අනිසී කියලා වැටුණා නම් පිංගුතුනි එයා මොකද කරන්නේ? මෙන්න මේ හිතින් ලෝකෙ හදන වැඩ පිළිවෙල නතර කරනවා. හිතින් ලෝකෙ හදන වැඩ පිළිවෙල නතර කරපු කෙනාට කියනවා නිවන් දැකපු කෙනා කියලා. හිතින් ලෝකෙ හදන වැඩ පිළිවෙල නතර කරපු දවසට කියනවා එයා නිවන අත්දැක්ක කියලා. එහෙනම් අන්න එතන නිවීම සැනසීම සදාතන සුවේ තියෙනවා. අන්නේ සුවේට පත්වෙන්න නිරන්තරයෙන් තමන් උත්සාහ කරන්න ඕන, වීරය කරන්න ඕන. ඒ උත්සාහය වීරය මාත්‍රයක් කර ධර්ම තරමට, මාත්‍රයක් කර ඔබ නිවනට
ලංවෙනවා, පරිසරය හදනවා. අන්නේ නිවන මේ ජීවිත කාලය තුළදීම සාක්ෂාත් කරගන්න, සකස් කරගන්නට හැම දිනාටම මේ උතුම් පුරපසළොස්වක් පොහොය දවසේ හේතු වාසනා සැකසේවා, උදා වේවා, පහළ වේවා කියලා ආශිර්වාද කරන සාදුකාරයක් පවත්වනවා. මොකද අද දැන් කාල වේලා තික්මවා ගිහිලා තියෙන, තව බණකට යන්න තියෙනවා. ඒකෙන් හැම දිනකට ආශිර්වාද කරනවා. අද දවසේ මේ ඇසළ පුර පුරපසළොස්වක් පොහොය දවසේ උදෑසන ධර්ම දේශනා සිද්ධ කළාන්ට එදුනා. ඒ වගේම මේ සියලු මහා පින්කම් වලින් ජනිත වෙච්ච ඒ සියලු මහා ආශිර්වාද එක්කල කැටිකල සාරාංශ කරලා හැම දිනා කරා පැතිරේවා, පිහිටාවා, හැම දිනාගේ සිතකයේ වචනේ සුද්ධ වෙලා යහපත අභිවෘද්ධි ජයග්‍රහණ හැම දිනාට උදා වේවා, ධර්මඥානෙ පහළ වේවා, ධර්මාභෝධ ලැබේවා, ධර්මාභෝධයෙන් පරිපූර්ණ වෙමින් සංසාර මහා දුක්ගොඩෙන් නිදහස් වන්නට එකසේ හේතු වාසනා උදා කෙරෙත්වා, පහළ කෙරෙත්වා කියලා ආශිර්වාද කරන සාදුකාරය පවත්වන්න. හොඳයි, තව ස්වල්ප මොහොතකින් ඒ ගිලම්පස ආදී ලැබෙනවා, ඒකත් අරගෙන භාවනාවක් තිබෙනවා. භාවනාවෙන් පස්සේ දවල් පූජාව තියෙනවා. දවල් පූජාවෙන් පස්සේ ධර්මදේශනාවක් සිද්ධ වෙනවා, භාවනාවක් සිද්ධ වෙනවා. හවස 4:00 මාරණකොට විහාරස්ථානයේ මහා සභා රැස්වීම තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න ඕන හැමෝම. ඊට පස්සේ හවස 5:30 වස්සා ආරාධනා පින්කම තිබෙනවා. ඒකට සම්බන්ධ වෙන්න හැම දිනාම. ඒ වගේම හවස 6:00 ආශිර්වාද බෝධි පූජාව තියෙන, ඒකට සම්බන්ධ වෙන්න. ඒ වගේම හෙට උදෑසන ස්වාමින් වහන්සේලා වස් ඒ වාග සමාදන් කටයුතු සිද්ධ කරනවා. ඒ සිද්ධ වුණාට පස්සේ සිවුරු ස්වාමින් වහන්සේලා හාමුදුරු 29කට ආසන ප්‍රමාණයක් විහාරස්ථානයේ උපසම්පදා හාමුදුරු 19ක් එක්ක වස් වාසය සිද්ධ කරනවා. පින්වතුන් නිරන්තරයෙන් විහාරස්ථානයේ අසුරු කරගෙන කටයුතු කරන්නට හැමදාම රාත්‍රී 7:00 බෝධි පූජාව තියෙනවා, ආශිර්වාද පූජාව තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න සෙනසුරාදායි පොයේ දවසේ හවස 6:00 පූජාව තිබෙනවා. ඒකට සම්බන්ධ වෙලා තමන්ට පුළු පුළුවන් විදිහට ඒ දායකකාරකාදී හැමදිනා සමග සම්බන්ධ වෙලා මේ කාලවක් වාන තුල ස්වාමින් වහන්සේලාටත් ඒ ප්‍රත්‍යපාසක සකසලා දීලා උන්වහන්සේලාගේ ආධ්‍යාත්මික දියුණුවට ඒ මංපෙත් හදලා දීලා, ඒ අවශ්‍ය කරන පරිසරය හදලා දීලා ඒ ස්වාමින් වහන්සේලා අවවාද අනුශාසනාවත් ඇති කරගෙන පින්වත් හැමදිනාමත් මේ ජීවිතය තුළදී මේ හැමිච්ච මේ කාලවක් වාන තුලදීම මහා පිනක් රැස් කරගෙන ඒ මහා පුණ්‍ය ශක්තිය මුල් කරගෙන ධර්මඥානෙ පහළක ධර්මාභෝධය ලබාගෙන සසර දුකෙන් නිදහස් වෙන්නට අදිෂ්ඨානයෙන් තබාගෙන අපි නාම සාදුකාරය පවත්වන්න. ඒ වගේම ගිලම්පස්ස සඳහා යම් දායකත්වයක් සැපයූ දැන් රෝගාතුරව සිටින නිලංකා පියංගනී මෙලවියට ඉක්මන් මිදු නිරෝග සුවපත් භාවය ප්‍රාර්ථනා කරලා අද දවසේ මේ ගිලම්පස්ස මහා පූජාව සිද්ධ කරනවා. එවන් ඒ කටයුතු සඳහා සම්බන්ධ වෙන යම් තාකේ හැම දිනාටම මේ මහා පුණ්‍ය ශක්තිය මේ මහා ආශිර්වාදයේ මුල් කරගෙන සියලු කරදර බාධා දුක් පීඩාවන් දුරු වේවා. ඒ නිලංකා පියංගනී ඒ මෙලවියට තියෙනා වූ 98ක් රෝග 99ක් ව්‍යාධි 23ක් අතුරු වාන්දරා දුරු වී සබමනස බය රෝග බය දුරු කරගෙන වහ වහා යහපතින් අභිවෘද්ධියෙන් ජයග්‍රහණය උත්තව උතුම් ධර්ම ඥානෙ පහළ ධර්මාභෝධය ලබාගෙන සංසාර මහා දුක්ගොඩෙන් නිදහස් වෙන්න එකසේ හේතු වාසනා පහළ කෙරේවා කියලා සිතන හැම දිනාම සාදුකාරය පවත්වන්න. මොකද ගිලම්පස් දෙන මහත්ය නම් මතකද? ගිලම්පස් දෙන එක්ක නේ නම් මොකද? එයාගේ නම මොකද මම මතක නැහැ. ආ අංජිත් දයනන්දනේ. ඒ වගේ මේ ගිලම්පස මහා පින්කමට ඒ ප්‍රධාන අනුග්‍රහය නිරන්තරයෙන් සපයන රංජිත් දයනන්ද මහත්මයා, ඒ නෝනා මහත්මිය දරුවන් ඇතුළු ඒ සම්බන්ධ වෙන හැම දිනාටම මේ මහා ආශිර්වාද කරනවා. මේ මහා පින් හේතු වාසනා කොටගෙන සුවපත් භාවයට පත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් භාවයෙන් යුක්තව කරන කියන හිතන පතන යම් තාක්ෂත් බලාපොරොත්තු සඵල වෙලා මේ උතුම් බුද්ධ සාසන තුළදී වහ වහා ප්‍රමාදීව උතුම් ධර්ම ඥානෙ පහළ කරගෙන උතුම් ධර්මාභෝධය ලබාගෙන ධර්මාභෝධයෙන් පරිපූර්ණ වෙමින් සංසාර මහා දුක්ගොඩෙන් නිදහස් වෙන්න එකසේ හේතු වාසනා උදා කරන්න කියලා ආශිර්වාද කරනවා. හැම දිනාම සාදුකාරය පවත්වන්න. හැම දිනකට ආශිර්වාද කරන දිව්‍ය බ්‍රහ්ම තැන්පටා මනුස්ස අමනුස්ස ආදී සතර වර්ගයේ සියලු දෙනාට මේ මහා පින්කමට සම්බන්ධ වෙලා පින් බලාපොරොත්තු වෙන පේන්න පෙන් හැම දිනකට මේ මහා පින මුල් කරගෙන සියලු යහපත අභිවෘද්ධි ජයග්‍රහණ උදා වේවා, සුගතිය උදා වේවා, නිවනම සාධනීය වේවා කියලා හැම දිනම සාදුකාරය පවත්වන්න. හොඳ හැම දිනකට ආශිර්වාද කරන වන්දනා කරගන්නට සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්තන්තරායෝ සුඛේ දීඝායෝ කෝ භව බෞද්ධ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සොති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තියේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තියේ ඉමිනාතේ සමිජ්ජතු සපත්තේවා යහපතක්ම වේවා.